අපි මේ ගිය සතියේ කතා කරේ ලංකාවේ ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඒක වැළැක්වීම සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීති තත්ත්වය. එතකොට ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් තියෙන නීති අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන්නේ අනිත් 52 2006 අංක 5 කියන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට මේ 2006 අංක 5 කියන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනතේ අපි යම් ප්‍රමාණයක් කතා කරා. ඉතින් අපි මූලික වශයෙන් කිව්වා මේ පනතේ මූලික අරමුණ තමයි ලංකාව තුල මුදල් විශුද්ධීකරණය තහනම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලැස්වීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුල යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මුදල් විශුද්ධීකරණය කරනවා නම් ඒක වැළැක්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දක්වලා තියෙන්නේ මේ 2006 අංක 5 දන්න මුදල් විශුද්ධීකරණ පළක්වීමේ පනතේ. ඒතකොට මේ පනත අපි කිව්වා පනතේ දෙවනි වගන්තිය කියන මොන මොන වැරදි වලටද අදාළ වෙන්නේ. ඒ අපි ගිය සතියේ කතා කරා ලංකාවේ වාසිකව සිටියදී එහෙම නැත්නම් ලංකාවේ වාසය කරන කෙනෙක්ට එහෙම නැත්නම් ලංකාවේ වාසය කරමින් ඒ වරද කරන කෙනෙකුට ඒ වගේම ශ්‍රී ලංකාව තුල යම් කිසි පුද්ගලයෙක් ස්ථාපනය කරපු සංස්ථාවක් පුද්ගලයෙක් විතරක් නෙවෙයි ලංකාවේ සංස්ථාපනය කරපු ආයතනයක් මේ වැරද්ද කරා ලංකාවේ තියෙන ව්‍යාපාරයක් ඒ වගේම ලංකාවෙන් පිටත සංස්ථාපනය කරපු බැංකුවක ශ්‍රී ලංකාවේ ශාඛාවක් මේ සම්බන්ධයෙන් යම් වැරද්දක් කරොත් මේ පනත අදාළයි මේ පනතේ තියෙන ප්‍රතිපාදන අනුව දඬුවම් කරන්න පුළුවන් නෝට් එක ගිය සතියේ නෝට් එකම තමයි අලුත් නෝට් එකක් දුන්නේ නැහැ මේ ගිය සතියේ නෝට් එක තමයි ඉවර කරන්න තියෙන්නේ එතකොට ඊගාවට මේ මම මේ තාම ගිය සතියේ තික් කතා කරන්නේ අපි ඔයාලට කතා කරපු ටිකමයි කියන්නේ මතක් කරන්න මේවා අපි කතා කරා විස්තරාත්මකව ගිය සතියේ පනතේ දෙවෙනි වගන්තිය ඒ වගේම පනතේ තුන්වෙනි වගන්තිය කියන්නේ මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන වැරද්ද මොකද්ද කියලා ඒතොර මුදල් විශුද්ධීකරණය කියන වැරද්ද සම්බන්ධයෙන් තුන්වෙනි වගන්තිය කියලා තියෙන්නේ යම් දේපලක් ඍජුවව වක්‍රව යම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ලත් මුදලින් වියුක්තන් වියුක්පන්න වූ දේපල එසේ නීති විරෝධී ක්‍රියාකාරකමකින් හරි එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාවකින් වියුක්පන්න වූ බව දැන දැනම එහෙම නැත්නම් එසේ දැන ගැනීමට හේතු ඇතුව ඍජුව හෝ වක්‍රව එම දේපල සන්තකේ තබා ගන්න ඒ දේපල බාර ගන්න එහෙම නැත්නම් ඒ දේපල සංගවා ගන්න ඒ වගේම ඒ දේපල ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට බැහැර කිරීමට එසේ නැත්නම් ලංකාවට ගෙනීමට එහෙම නැත්නම් ලංකාවේ ආයෝජනය කිරීමට යම් පුද්ගලෙක් උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඔහු මුදල් විශුද්ධීකරණ වරදට වරදකරුවෙක් වෙනවා. එතකොට ඒ වගේ පුද්ගලයෙක්ට අපි කිව්වා ඒ පුද්ගලයාට එවැනි වරදකට වැරදිකාරුවෙක් වෙලා කියලා සැක කරොත් අපිට මහා අධිකරණයේ නඩු පවරන්න පුළුවන්. ඒ මහා අධිකරණයේ නඩු විභාගයෙන් ඔප්පුනොත් ඒ පුද්ගලයා ඒ වැරද්ද කළා තියෙනවා. ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණ වැරද්ද කරලා තියෙනවා නම් යාට ඒ මුදල් විශුද්ධීකරණයට අදාළ දීපල ඒකට වත්කම රාජසන්තක වෙනවා කිව්වා. ඒ වගේම ඒ අමතරව ඒ මුදල් විශුද්ධීකරණ වරද්දට සම්බන්ධ වත්කම හෝ දීපලේ වටිනාකම වගේ කුංගුණයකට නොවැඩි දඩයක් ඒ වගේම වසර 5 සිට වසර 20 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් වෙනවා මේ වැරදිවල දඬුවම් ලැබෙන්නේ මේ මුදල් විශුද්ධීකරණය සිද්ධ කරපු පුද්ගලෙක් ඒ සම්බන්ධයෙන් වැරදිකාරයෙක් වුණොත් මහා අධිකරණයක් ඉදිරියි එතකොට ඒ අමතරව මුදල් විශුද්ධීකරණ වරදට අදාළ පුද්ගලයෙක්ගේ දේපල වත්කම් සියල්ල රාජසන්තක වෙනවා. එතකොට ඒක අපි කතා කරා අර බැංකුවකට ඒකෙන් වෙන යම් ආකාරයක බලපෑම එවැනි අවස්ථාවක අපි මුදල් විශුද්ධීකරණ කරන පුද්ගලයෙකුට අපි පහසුකම් ලබා දෙනවා නම් එහෙම නැත්නම් යම් පුද්ගලයෙක් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියේදී ඉඳිද්දී අපි ඔවුන්ට ණයක් දෙනවා නම් අන්නේ අවස්ථාවේදී බැංකුවට බරපතල ආකාරයක වගකීමක් එනවා. ඒ කියන්නේ අපිට අලාභයකට මුහුණ දෙන්න හේතු වෙනවා. මොකද හේතුව අපි ඒ පුද්ගලයාගේ දේපල උගස් කරලා ණය දීලා තිබුණත් ඒ දේපල කාට උගස් කරලා තිබුණත් මේ
මුදල් විසුද්ධී කරන පනතේ ප්‍රතිපාදන අනුව එයා මුදල් විසුද්ධී කරන වැරද්ද කරා කියලා යම් අවස්ථාවක ඔප්පු වුණොත් මොකද වෙන්නේ? එයාව අනිවාර්යෙන් එයාගේ දේපළ රාජසන්තක වීම හරහා අර බැංකුව සතු දේපළත් රාජසන්තක වෙනවා. ඒ අවස්ථාවේදී අපිට අර යම් පුද්ගලයෙකුට ණයක් දීලා තිබුණොත් දේපළ උගස් කරගෙන ඒ දේපළ අපිට අහිමි වීම නිසා අලාභයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා බැංකුවක් මූල්‍යායතනයක් යම් ගනුදෙනු කරුවෙක් මුදල් විශුද්ධීකරණය ක්‍රියාවලියට සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියට යම් ගනුදෙනු කරුවෙක් සම්බන්ධ වෙනවායි අපිට තේරෙනවා නම් ඒ පුද්ගලයාගේ ගනුදෙනු ඒ පුද්ගලයා සමග තවදුරටත් ගනුදෙනු කිරීම බැංකුවට එහෙම නැත්නම් මූල්‍යායතනයට විශාල අවදානමක්. මොකද ඒකට හේතුව ඒ අවස්ථාවේ අපි ඔහුගේ ලැබෙන ලාභය එහෙම නැත්නම් ඔහුගේ ඩිපොසිට් එක ගැන හිතලා යාව අර මුදල් විශුද්ධීකරණ පනතෙන් වැරදි ක්‍රියාවක සිද්ධ වෙද්දී පවා අපි ඔහු සමග ගනුදෙනු කරන්න යන එකෙන් අපිට දීර්ඝ කාලීන විශාල අලාභයකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා තමයි අනිවාර්යෙන් අපි මේ මුදල් විශුද්ධීකරණ වැරද්ද කරන යම් පුද්ගලෙක් එහෙම නැත්නම් යම් ආයතනයක් යම් සමාගමක් යම් ව්‍යාපාරයක් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු වෙනවායි අපිට තේරෙනවා නම් අනිවාර්යෙන් අපි ඒ පුද්ගලයා මොකද එහෙම නැත්නම් ඒ සමාගම ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි ගනුදෙනු කිරීම එහෙම නැත්නම් ඔවුන්ගේ ගිණුම් පවත්වාගෙන යෑම නතර කරන්න ඕන. එසේ නතර නොකරොත් අපිට කොයි වෙලාවක හරි විශාල පාඩුවකට මුහුණ දෙන්න වෙනවා. අපි සුළු ලාභයක් වෙනුවෙන් බැංකුව මූල්‍යායතනයේ විශාල පාඩුවකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා තමයි මුදල් විශුද්ධීකරණයේ යම් කිසි අවස්ථාවක සිද්ධ වෙනවායි තීරණ පළවෙනි මොහොතේම ඒ ගනුදෙනුකරු සමග සිදු කරන බැංකු ව්‍යාපාරය එහෙම නැත්නම් බැංකු ගනුදෙනු නැවැත්වීම සිද්ධ කළ යුතුයි. එහෙම නැත්නම් අපිට විශාල පාඩුවකට මුහුණ දෙන්න වෙනවා. ඔහු නීති ඉදිරියේ වැරදිකාරයෙක් වුණොත් ඔහුගේ දේපළ අනිවාර්යයෙන්ම රාජසන්තක වෙනවා. ඒ වෙන අවස්ථාවේ අපි ඔහුගේ දේපලක් අපි හිතමු යම් අවස්ථාවක ඔහුගේ දේපලක් මොනවාද උගස් කළා නැත් දීලා තිබුණොත් එහෙම නැත්නම් ඔහුගේ දේපල සම්බන්ධයෙන් අපි වෙනත් වූ ආකාරයක බැංකුව සම්බන්ධ වුණොත් යම් ආයෝජනයකින් අන්න ඒ දේපල අපිට අහිමි වීමේ අවදානමක්කට ලක් වෙනවා. ඒ වගේම තමයි බැංකු සේවකයාට එහෙම නැත්නම් බැංකුවක හෝ මූල්‍යායතනයක වැඩ කරන සේවකයාට අපිට විශාල වගකීමක් තියෙනවා. ඒක පනතේ අපි කතා කරා පස්වෙනි වගන්ති. කියන්නේ යම් දේපලක් එහෙම නැත්නම් යම් පුද්ගලයෙක්ගේ වත්කමක් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඉපයූ බවට තමා කරගෙන යන කර්මාන්තයේ වෘත්තියේ හෝ ව්‍යාපාරයේ සේවා නියුක්තියේදී තමාට තේරෙනවා නම් එහෙම නැත්නම් තමාට තොරතුරු ලැබෙනවා නම් ඒ තොරතුරු වහාම මූල්‍ය බුද්ධියේ වෙත වාර්තා කළ යුතුයි. එතකොට මේ පනතේ පස්වෙනි වගන්ති කියන්නේ මේක බැංකු කරුටත් අදාළයි. යම් දේපලක් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඉපයූ බවට තමා කරගෙන යන ව්‍යාපාරය අනුව තමාට වැටහෙනවා නම් එහෙම නැත්නම් තමාට ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණා නම් වහාම ඒ සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධියකට වාර්තා කරන්න ඕන. එහෙම වාර්තා නොකිරීම තුලින් එහෙම නැත්නම් එහෙම වාර්තා කිරීම අපි පැහැරහැරි ඒක අපි තොරතුරු දැනගෙන පැහැරහැරියායි යන වරද මත එසේ කරන පුද්ගලයෙකුට මුදල් විශුද්ධීකරණ පනතේ පස්වෙනි වගන්ති යටතේ පුළුවන් මහාධිකරණයේ නඩු පවරන්න. ඒ නඩු විභාගයෙන් අපි වැරදිකාරයෙක් වුණොත් බැංකුවක් හෝ මූල්‍යායතනයක යම් නිලධාරියෙක් වැරදිකාරයෙක් වුණොත් අනිවාර්යයෙන්ම ඔහුටත් මේ පනතේ තියෙන ප්‍රතිපාදන දඬුවම් කරන්න උපරිමයෙන් රුපියල් 50,000ක දඩයක් ඒ වගේම උපරිම මාස 6ක බන්ධනාගාර ගත කිරීමක් හෝ එම දෙකම. දෙකම කියන්නේ 50,000ක දඩය සහ මාස 6ක බන්ධනාගාර ගත කිරීම. එතකොට ඒ තත්ත්වය තමයි අපිට බැංකුව තියෙන එහෙම නැත්නම් බැංකු නිලධාරියෙකුට තියෙන මේ මුදල් විශුද්ධීකරණ පනතේ වගකීම. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට ඒක සම්බන්ධයෙන් කටයුතු කරනකොට බැංකුවක නිලධාරියෙක් කළමනාකරුවෙක් සේවකයෙක් විදිහට
ක්‍රියා කරනකොට මේ වගකීමට මුහුණ දෙන්න වෙන බව දැනගන්න ඕන. ඒ වගේම මේ පනතේ තියෙන විශේෂ තත්වයක් තමයි දැන් අනිත් සාමාන්‍ය නීතියදී අපි වැරදිකරුවා වෙනතෙක්ම මේකට සැකකරුවා නිවරදකර නිව ඒ කියන්නේ සැකකරු නිවරදිකරුවෙක් විදිහට තමයි අධිකරණය පිළිගන්නේ. එතකොට අනිත් පාර්ශවයෙන් තමයි ඔහු ඔප්පු කරන්න ඕන මොහු වරදකරුවා කියලා. ඒ කියන්නේ අනිත් පාර්ශවයෙන් ප්‍රතිවිරුද්ධ සාක්ෂි දීලා ඔප්පු කරන තෙක්ම ඒ පුද්ගලයා අපි නිවැරදිකරුවෙක් විදිහට තමයි අධිකරණය කටයුතු කරන්නේ. හැබැයි මේ පනතේ තියෙන වෙනස තමයි දැන් යම් මුදල් විශුද්ධීකරණය සම්බන්ධව පැමිණිල්ලක් ඇවිල්ලා යම් පුද්ගලයෙක්ගේ දේපලක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයෙන් තමයි එයායි වත්කම් ඉපෙව්වේ කියලා පැමිණිල්ලක් ආවොත් තමාගේ ප්‍රකට ආදායම් මාර්ගයෙන් එහෙම නැත්නම් තමන් විසින් ජනතා මේ බැංකුවට එහෙම නැත්නම් සමාජයට දක්වලා තියෙන ප්‍රසිද්ධ ආදායම් මාර්ගයෙන් ඉපයූ දේපලක් නොවනවායයි එහෙම නැත්නම් නොවිය හැකි දේපලක් කියලා මුදල් විශුද්ධී කරන පනත යටතේ ඔහුට විරුද්ධව නඩුවක් දැම්මොත් ඒ මොහොතේම ඔහුට තමයි වගකීම ඉන්නේ අනිත් පැත්තට මේක ඔප්පු කරන්න තමා මේ මුදල එහෙම නැත්නම් දේපල ඉපෙව්වේ තමාගේ ප්‍රකට ආදායම් මාර්ගයෙන් නොවන නිසා මුදල් විශුද්ධීකරණයේදී නොයේ යන ඔප්පු කිරීම තමන්ගේ පැත්තට එනවා. එතකොට ඒක විශාල වශයෙන් ප්‍රශ්නයක් වෙනවා අපේ ඒ කියන්නේ යම් ආකාරයක මේවැනි වරදකට සැකකරුවෙකුට. මොකද සාමාන්‍ය තත්ත්වයේ තමයි අපි කලින් කිව්වා අධිකරණයේ ඔප්පු කරන තාක්කල් නිවැරදිකරු විදිහට තමයි සලකන්නේ. නමුත් මේ මුදල් විශුද්ධීකරණයේදී ඒකේ අනිත් පැත්ත අධිකරණයේ තමන් තමයි ගිහින් ඔප්පු කරන්න ඕන මේ මුදල එහෙම නැත්නම් මේ වත්කම මට ලැබුණේ මුදල් විශුද්ධීකරණයකින් නෙවෙයි එහෙම නැත්නම් නීති විරෝධී කාර්යයකින් නෙවෙයි මම මේ වත්කම මිලට ගත්තේ මම නීත්‍යානුකූලාකාරයකට තමයි මේ මුදල එහෙම නැත්නම් මේ දේපල මම ලබා ගත්තේ කියන එක ඒ සැකකරු විසින් තමයි ඔප්පු කරන්න ඕන ඒකත් මේ පනතේ තියෙන විශේෂ තත්වයක්. ඒක කියන්නේ සාමාන්‍ය නීතියෙන් වෙනස් වූ තත්වයක්. දැන් අපි දන්නවා අපරාධ නීතියේ තියෙන බරපතල තත්වයක් තමයි මිනීමැරීම. ඒතකොට මිනීමැරීමකදී වගේ වරදකට යම් සැකකරුවෙක් අපි අධිකරණයට ඉදිරිපත් කරොත් පැමිණිල්ල විදිහට රජය එහෙම නැත්නම් රජයේ නීතිපති විසින් තමයි ඔප්පු කරන්න ඕන මෙයා මේ වැඩේ කරා. එතකොට එයාට තියෙන්නේ මම මේක නොකිරීම සම්බන්ධයෙන් අර එයා ඔප්පු කරන තෙක් කොහු නිවරදිකරු. එතකන් අධිකරණයේ තීරණය කරන්නේ මේ පුද්ගලයා සැකකරු නිවරදිකරුයි කියලා. සාමාන්‍ය සැකයෙන් තොරව මෙයාව ඔප්පු කරන්න ඕන මෙයා මේ වැරද්ද කරා කියලා. උගලොන්ට අර සිවිල් නීතිය සහ අපරාධ නීතියේ ගැන කතා කරද්දී මතක ඇති මේ ඔප්පු කිරීමේ බාරය ගැන කතා කරා. අපරාධ නඩුවක් ඔප්පු කරන්න ඕන සාධාරණ සැකයකින් තොරව. හැබැයි සිවිල් නඩුවක ඔප්පු කිරීමේ බාරය තියෙන්නේ සාධාරණ සැකයෙන් තොරව නෙවෙයි වැඩිබර සාක්ෂි මත. ඔය දෙකේදී මේ මුදල් විශුද්ධීකරණ සම්බන්ධ ක්‍රියාවලියකදී නම් මේ පුද්ගලයාට තමන් මේ වැඩේ එහෙම නැත්නම් තමන් මේ ක්‍රියාවලිය මේ මුදල හෝ වත්කම ගත්තී නීති විරෝධී කාර්යයකින් නෙවෙයි කියලා ඔප්පු කරන්න මේ මුදලේ අයිතිකාරයට සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන අපිට තියෙන මේ ප්‍රධානම වෙනස අනිත් අපරාධ නඩුවකට වඩා මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඇති වෙන නඩුවක. මේ ටික පැහැදිලිද? මේ ටික අපි ගිය සතියේ කතා කරා. මම නැවත මතක් කරේ ඕගොල්ලොන්ට. මොකද මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන්ම මුදල් විශුද්ධීකරණයේදී අපිට තියෙන මූලික කරුණු ටික අනිත් තත්ත්වයන්ට අනිත් සාමාන්‍ය නීතියට වඩා වෙනස් වෙන තත්ත්වයන්. මේක පැහැදිලිද? එතකොට මේ 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 අපි අර කලින් කතා කරපු ටික මේ ගිසතිත් කතා කරපු ටික ඕගොල්ලන්ට පැහැදිලිද කියන්නකෝ. ඊගාව ස්ටෙප් එකට යන්න කලින්. කවු සර් පැහැදිලි? ඔව් ඊට පස්සේ පනතේ අපි 6 වෙනි වගන්තියේ කිව්වේ ඒකත් මේ බැංකු කරුට සහ මූල්‍ය අංශයට අදාළ වෙන දෙයක්. අපි හිතමු මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධව යම් විමර්ශනයක් කරගෙන යනකොට ඒ විමර්ශනය
එවැනි විමර්ශනයක් කරගෙන යනකොට හෝ එවැනි විමර්ශනයක් ආරම්භ කිරීමට සම්බන්ධයෙන් අපිට අපේ ගනුදෙනුකරුවෙකුට විරුද්ධ එවැනි විමර්ශනයක් කරගෙන යනවා හෝ කරගෙන යෑමට ආසන්නයි කියලා අපිට තේරිලා අපි ඒ ගනුදෙනුකරුට ඒ සම්බන්ධයෙන් හෙළිකිරීමක් කරොත් එහෙම නැත්නම් ඔහුට ඒ අදාළ ලේඛන වෙනස් කරන්න හෝ විනාශ කිරීමට යම් ආකාරයක අනුබලයක් දුන්නොත් ඒකත් අපි අර කලින් කියපු විදිහටම වැරද්දක්. එතෙන්දිත් වෙන්නේ මහාධිකරණය යටතේ එවැනි දෙයක් සිද්ධ කරපු පුද්ගලයෙකුට විරුද්ධව නඩු පවරලා ඒ මුදල් විශුද්ධී කරන කාර්ය සඳහා කරගෙන ගියපු නඩු කටයුත්තට බාධා කිරීම, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි විනාශ කිරීමට අනුබල දීම යටතේ වැරදිකාරයෙක් වුණොත් ඔහුටත් රුපියල් 50,000ක් උපරිම දඩයක් සහ මාසහායක සිරදඬුවමක් නැත්නම් ඒ දෙකටම ලක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැනගන්න ඕන ගනුදෙනුකරුවෙකුට විරුද්ධව යම් මුදල් විශුද්ධී කරන වැරද්දක් සම්බන්ධ නඩු කටයුත්තක් එහෙම නැත්නම් විමර්ශනයක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ඒ පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයෙකුට තොරතුරු ලබා දෙන්න බෑ. එයාට හෝ වෙනත් කෙනෙකුට. එතකොට එයාට දුන්නත් වෙන කෙනෙකුට තොරතුරු දුන්නත් ඒ තොරතුරු ලබා දීම අනිවාර්යයෙන්ම අපේ ඒ කියන්නේ නීතියේ ඉදිරියේ අපි වැරදිකාරයෙකුට හේතු වෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී අපි කිසිම අවස්ථාවක ඔවුන්ට මේ පිළිබඳව හෙළි කරන්න බෑ. ඒ වගේම හැබැයි හෙළි කරන්න බැරි ඒ ගනුදෙනු කරුගේ පැත්තට. හැබැයි අනිත් පැත්තට මේ සම්බන්ධයෙන් අපිට හෙළි කිරීමේ වගකීමක් වෙනවා යම් අවස්ථාවක මේ පිළිබඳව ප්‍රශ්න කරන වෙලාවක. ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය හෝ මේ මුදල් විශුද්ධීකරණ සම්බන්ධ වැරදක් සම්බන්ධයෙන් බැංකුවක එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් තොරතුරු විමසූ වෙලාවක අපි ඒ තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා. එතකොට ඒ තොරතුරු අපිට නොදී ඉන්න බෑ. එතකොට අපි ඒකත් කලින් එදා කතා කරා පැහැදිලිවම ඒ තොරතුරු ලබා දීමේදී අපිට අර මුදල් ගනුදෙනුකරු සහ බැංකුකරු අතර තියෙන රහස්‍යභාවයේ වගකීමෙන් අපි මිදෙමු. ඒ කියන්නේ අපිට මේ රහස්‍යභාවය කඩ කරා යන වරද පටවන්න බෑ බැංකුකරුට විරුද්ධව මුදල් විශුද්ධීකරණය යටතේ අපිට මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ. එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට එහෙම නැත්නම් ඒ නඩුව පටන් ගන්න කලින් ඒකට අවශ්‍ය ප්‍රාථමික තොරතුරු ලබා ගැනීමට අපෙන් තොරතුරු ඉල්ලා සිටියම ඒ තොරතුරු ලබා දීමේ වගකීම තියෙනවා. එතකොට ඒ දේපලක් තහනම් කිරීමේ හැකියාවත් පොලිස් අධිකාරීවරයෙකුට හෝ ඉහළ පොලිස් නිලධාරියෙකුට ඊට ඉහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරියෙකුට කරන්න පුළුවන් කියලා අපි කිව්වා. සාමාන්‍යයෙන් බැංකුවක හෝ වෙනත් දේපලක් තහනම් කිරීම කරන්න පුළුවන් අධිකරණ නියෝගයකින්. හැබැයි මේ මුදල් විශුද්ධීකරණ වැරද්ද සම්බන්ධයෙන් වෙන නීතිමය ක්‍රියාකාරකමකදී එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණ වැරද්ද කරපු පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණ නියෝගයක් අරන් එන්න ඕනේ. ඊට කලින් අධිකරණ නියෝගයක් ගන්න කාලයක් ගත වෙනවා. ඒ තුලදී මෙයාට පුළුවන්නේ තමන්ගේ මොනවාද ගිණුමේ තියෙන මුදල් ටික වෙනත් ආයකට හුවමාරු කරන්න, නැත්නම් වෙන රටකට ගෙනියන්න, එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ නමින් ඒ මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න, වත්කම ට්‍රාන්ස්ෆර් කරන්න, එවැනි තත්ත්වයක් වළක්වලන්න පොලිස් අධිකාරීවරයෙකුට ඉහළ නිලධාරියෙකුට හෝ පොලිස් අධිකාරීවරයෙකුට ඔහුට වඩා ඉහළ නිලධාරියෙකුට පුළුවන් නියෝගයක් නිකුත් කරන්න මේ මුදල එහෙම නැත්නම් මේ ගිණුමේ තියෙන ශේෂය තහනම් කරලා. එතකොට ඒකට අපි නැදී හිටින්න වෙනවා. ඒ කියන්නේ අපිට කොයි වෙලාවකවත් එතනදිත් මේක අධිකරණ නියෝගයක් ගේන්න කියන්න බෑ. අධිකරණ නියෝගයක් අවශ්‍ය නැහැ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් වන නඩු කටයුත්තක් එහෙම නැත්නම් ඒ සම්බන්ධ වන යම් කිසි විමර්ශනයක් අතරතුර ගිණුමක් තහනම් කරන්න, එහෙම නැත්නම් දීපලක් තහනම් කරන්න. ඒකත් අපිට මතක තියාගන්න වෙනවා. මොකද ඒකත් බැංකුවලට දරන් මූණ දෙන්න වෙන, මූල්‍ය ආයතන වලට මූණ දෙන්න වෙන තත්ත්වයක්. මොකද අපි අපේ ගනුදෙනුකරු වෙනුවෙන් අපි කටයුතු කරද්දී අපි සමහර වෙලාවට ඔහුගේ ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ගේ බෙනිෆිට් එකේ උන්ගේ පැත්තරනේ අපි අපි බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කරන්නේ. එතකොට අපි සමහර විට පොලිස් නිලධාරියෙක් ගේන එවන යම්
තහනම් නියෝගයක් අපි නොසලකා හරින්න පුළුවන්. මේකට අධිකරණ නියෝගයක් අවශ්‍යයි කියලා. හැබැයි එහෙම නොසලකා හරින්න බැහැ. මේක නීතියෙන්ම තියෙනවා. 57 වෙනි වගන්තියේ මේ දේපළ තහනම් කිරීමට, ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය වරදට සම්බන්ධ ක්‍රියාකාරකමක් යෙදෙන පුද්ගලයෙක්ට එරෙහිව ඔහුගේ දේපළ තහනම් කිරීමට පොලිස් අධිකාරීවරයෙකුට ක්‍රියා කළ හැකි. එතකොට අපි මේ මේ කතන්දර ටික අපි මේ කියපු දේවල් ටික අපි ගිය සතියේ කතා කරා. මම මේ නැවත මතක් කිරීමක් කරේ මොකද මේ අද පාඩමට සම්බන්ධ වෙන්න. එතකොට තවදුරටත් අපි කිව්වා යම් අවස්ථාවක මේ මුදල් විශුද්ධීකරණ වැරද්ද කරන්නේ පුද්ගලයෙක් වෙනුවට සංස්ථාගත මණ්ඩලයක්. එහෙම නැත්නම් අපි කියන්නේ නීතිමය පුද්ගලයෙක් කියලා සංස්ථාගත නොකළ සමිතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ වරද වගකීම එන්නේ සංස්ථාගත කළ පුද්ගල මණ්ඩලයක් නම් සියලුම අධ්‍යක්ෂවරුන්ට, නිලධාරීන්ට, ඒ වගේම ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන්ට, සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක් නම් සියලුම සාමාජිකයින්ට. සාමාජිකයින් කියලා කියන්නේ අපි දන්නවා මේ සංගම් සමිති වගේ එකක් මේ මුදල් විශුද්ධීකරණය වගේ වැරද්දක් කරොත් ඒ සියලුම සාමාජිකයින්ට කළමනාකරුවන්ට, ඒ වගේ මේ පාලනය කරනීමට යම් නීතිමය වශයෙන් බැඳීමක් තියෙන සියලුම පාලකීන්ට මේ වැරද්ද ඒ හා සමාන වවුන් කරා විදිහටම සලකලා දඬුවම් කිරීම සිද්ධ කරු. එතකොට මේ පනතේ 28 වෙනි වගන්තියේ තියනෝ ඕගොල්ලෝ ගිය සතියේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයකුත් ඇහුවා. යම් අවස්ථාවක ලංකාවේ පුරවැසියෙක් නොවන අයෙක් මෙවැනි වැරද්දකට සිරභාරයකට ගත්තොත් මොකද වෙන්නේ? පනතේ 28 වෙනි වගන්තිය කියලා කියනවා මේ මුදල් විශුද්ධීකරණ වැරද්දකට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන අයෙක් ශ්‍රී ලංකාව තුලදී සිරභාරයට ගත් විට ඔහු ජාතිකත්වයේ දරන රාජ්‍යයේ ආසන්නම නිසි නියෝජිතයා සමග සංදේශනය කිරීමට එම පුද්ගලයාට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ රටේ ඉන්න නියෝජිතයා. ගොඩක් වෙලාවට අපේ රටේ ඉන්න මහකොමසාරිස්වරයා තානාපති සමග. හැබැයි මෙයාව සිරභාරයට ගැනීම අපිට කරන්න පුළුවන්. සිරභාරයට ගැනීම කරන්න පුළුවන්. හැබැයි ඔහුට අර පුද්ගලයා සමග තොරතුරු සංදේශනය කරන්න පුළුවන්. එයාගේ විස්තර ටික මේවා කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔහු ඒ රටේ මුදල් විශුද්ධීකරණේ වැරද්ද කරලා තිබුණා තිබුණොත් අපේ රටේ මුදල් විශුද්ධීකරණ වැරද්ද සමහර වෙලාවට ඔප්පු කරගන්න බැරි වෙලා ඒ රටේ මුදල් විශුද්ධීකරණය කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රටේදී මුදල් විශුද්ධීකරණය කරපු පුද්ගලයෙක් දැන් වෙන රටක ඉන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදී ඒ පුද්ගලයාට අර ජාත්‍යන්තරව අපිට පුළුවන් අපේ රටේ නීති අනුව කටයුතු කරන්න. ඒ වගේම අර වෙනත් රටක නීතියෙන් මුදල් විශුද්ධීකරණයට කටයුතු කරද්දී අපිට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සහයෝගය දක්වලා ඒ රටට ලබා දෙන්නත් හැකියාව තියෙනවා. එතකොට පනතේ 35 වෙනි වගන්තියේ පැහැදිලිවම කියන දෙයක් තමයි මේ පනතේ තියෙන වචනවල අර්ථ නිරූපණ. එතකොට මේ පනතේ 35 වෙනි වගන්තියේ අර්ථ නිරූපණ හොඳින් මතක තියාගන්න ඕන. මම මේකේ නෝට් එකේ දාලා තියෙනවා. මොකද මේ මේ පනතේ 35 වෙනි වගන්තියේ අර්ථ නිරූපණ ඒ ආකාරයටම තමයි පිළිතුරු ලියන්න ඕන විභාගයට ඇහුවොත්. දැන් කිහිප වතාවක්ම මෙවැනි ප්‍රශ්න අහලා තියෙනවා විභාගෙදී. ඒ කියන්නේ මේ මුදල් විශුද්ධීකරණ පනත 90 කියලා යම් ප්‍රශ්නයක් දීලා. එතකොට අපිට අපේ වෙනත් පනතක කොහොම දක්වලා තිබුණත් මේ අර්ථ නිරූපණයේ බලාපොරොත්තු වෙන්නේ මුදල් විශුද්ධීකරණ පනතේ 90 නම් අපි ඒ පනතේ ආකාරයට තමයි මේ අර්ථ නිරූපණය ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා අහලා තිබුණා කීප වතාවක්. මේ පනත 90 මුදල් විශුද්ධීකරණ පනතේ අර්ථ නිරූපණය 90 මුදල් ව්‍යාපාරයක් කියන්නේ මහජන තැන්පත් හෝ ආපසු ගෙවිය හැකි අරමුදල් බාර ගැනීමක් සිදු කරන ආයතනයක්. ඒ කියන්නේ පුද්ගලයන්ගෙන් තැන්පත් අරගෙන ඒ ආපසු ගෙවිය හැකි ආකාරයට තැන්පත් තබා ගන්නා ආයතනයක් මුදල් ව්‍යාපාරයක් විදිහට සලකනවා. ඒකට අපේ බැංකු සහ මූල්‍ය ආයතන මහජනයාගෙන් තැන්පත් එකතු කරනෝ ආපසු ගෙවිය හැකි ආකාරයට අරමුදල් බාරගෙන රඳවාගෙන තියෙනවා.
ඒවා එතකොට මුදල් ව්‍යාපාර විදිහට අදාළ වෙන. ඒ වගේම මුදල් සමාගම් පනතේ අර්ථකථනය කර ඇති මූල්‍ය ව්‍යාපාර. මුදල් සමාගම් පනතේ කියනවා නම් මූල්‍ය ව්‍යාපාර කියලා යම් කිසි දෙයක්. ඒවා ඔක්කොම මුදල් ව්‍යාපාර යටතට ගැනෙනෝ මේ මූල් මුදල් විශුද්ධීකරණ පනතේ අර්ථ නිරූපණයන්. ඒ වගේම පාරිභෝගික ණය උගස් ණය ඇතුළු ණය දෙන ව්‍යාපාර. එතකොට යම්කිසි පුද්ගලයෙක් තැන්පත් බාරගත්තේ නැතත් පාරිභෝගික ණය හෝ උගස් ණය ලබා දෙන ආකාරයේ ව්‍යාපාරයක් කරන් යනවා නම් ඔහුටත් ඔවුනුත් මේ මුදල් ව්‍යාපාර ගණයට ගැනෙනවා. ඔය දැන් සමහර ආයතන තියෙන්නේ ඒගොල්ලෝ තැන්පත් තියාගන්නේ නැහැ. හැබැයි ණය දෙන ආයතන පාරිභෝගිකයින්ට ණය දෙන ආයතන. ඒ වගේම උගස් ණය දෙන ආයතන. අන්න ඒ ව්‍යාපාරත් සියල්ල මුදල් ව්‍යාපාර යටතට ගැනෙනවා. ඒ වගේම මූල්‍ය කල්බදු කරන ව්‍යාපාර. ලීසින් කම්පැනිස් කියන්නේ ලීස් කරන ආයතන. ඒ වගේම මුදල් ව්‍යවහාර මුදල් මාරු කිරීමේ සේවා සපයන ස්ථාන. ඒ කියන්නේ මුදල් ව්‍යාපාරයක් විදිහට ඒගොල්ලෝ කරන්නේ මුදල් එක්ස්චේන්ජ් මනි එක්ස්චේන්ජ් ෂොප්ස් වගේ ඒවා තියෙන්නේ. ඒගොල්ලෝ මුකුත් කරන්නේ එක්ස්චේන්ජ් මනි එක්ස්චේන්ජර්ස්ලා විදිහට තමයි වැඩ කරන්නේ. මුදල් මාරු කරන්න විදේශ මුදල් ඩොලර් අරගෙන රුපියල් ගෙවන. එහෙම නැත්නම් ඒගොල්ලෝ සමහර වෙලාවට අවශ්‍ය ඩොලර් වගේ දේවල් අපිට රුපියල් දීලා ගන්න පුළුවන්. ඒ මුදල් හෝ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ සේවා සපයන ස්ථාන. මෙන්න මේගොල්ලෝ පස් දෙනාම මේ මුදල් ව්‍යාපාර ගණයට යටත් වෙනවා. මහජන තැන්පතු හෝ ආපසු ගෙවිය යුතු අරමුදල් බාර ගන්නා ව්‍යාපාර, මුදල් සමාගම් පනතේ අර්ථකථනය කරලා තියෙන මූල්‍ය ව්‍යාපාර, ඒ වගේම පාරිභෝගික ණය හෝ උගස් ණය ඇතුළු ණය දෙන ව්‍යාපාර, මූල්‍ය කල්බදු කරන යෙදෙන මූල්‍ය කල්බදු කරන ව්‍යාපාරවල යෙදෙන ආයතන, ඒ වගේම මුදල් ව්‍යවහාර මුදල් මාරු කිරීමේ සේවා සපයන ස්ථාන. එතකොට මේ පහම අදාළ වෙනවා මේ මුදල් ව්‍යාපාර කියන ගණයට මූල්‍ය මුදල් විශුද්ධීකරණ පනතේ. ඒ වගේම තව වචනයක් තියෙනවා මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර කියලා. ඒ කියන්නේ මූල්‍යකරණය නොවන කියන්නේ මේ මූල්‍යකරණ ව්‍යාපාර වගේම මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර සඳහාත් මේ මුදල් විශුද්ධීකරණ පනත අදාළ වෙනවා. ඒගොල්ලෝ මුදල් සම්බන්ධයෙන් ඍජුව කටයුතු නොකරට ඔවුන්ගේ කටයුතු, ඒ කියන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහාත් අපිට මුදල් විශුද්ධීකරණයක් වෙන්න පුළුවන්. මොනවද එවැනි ව්‍යාපාර? තනි පුද්ගල හෝ සාමූහික වත්කම් කලම කළමනාකරණය. වත්කම් කලම කළමනාකරණය කරන ආයතන. වත්කම් කලම කළමනාකරණය කියන්නේ පෝට්ෆෝලියෝ මැනේජ්මන්ට්, ඒ වගේ ආයතන. ඒ වගේම වෙනත් තැනැත්තෙක් වෙනුවෙන් අරමුදල් හෝ මුදල් ආයෝජනය කරන, පරිපාලනය කරන සහ කළමනාකරණය කරන ආයතන. කියන්නේ බ්‍රෝකර්ස්ලා විදිහට වෙන කෙනෙක් වෙනුවෙන් මුදල් අරමුදල් ආයෝජනය කරන, පරිපාලනය කරන, කළමනාකරණය කරන ආයතන. ඒගොල්ලෝ තමන් වෙනුවෙන් නෙවෙයි මේ අරමුදල් ආයෝජනය කරන්නේ, පරිපාලනය කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්. ඒකට එවැනි අයත් මේ මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර කියන ගණයට අයත් වෙනවා. ඒ වගේම වෙනත් තැනැත්තෙක් වෙනුවෙන් මුදල් හෝ ද්‍රවශීල සුරකුම් ආරක්ෂණය හා පරිපාලනය කරන ආයතන. කියන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් මුදල් හෝ ද්‍රවශීල සුරකුම් ආරක්ෂණය හා පරිපාලනය කරන ආයතන. ඕ ලංකාවේ තියෙන වඩාත්ම ද්‍රවශීල සුරකුම තමයි භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර. අන්න එතකොට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර ආරක්ෂණය කරන, පරිපාලනය කරන ඒගොල්ලෝ වෙන කෙනෙක් වෙනුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම රක්ෂණයේ ආරක්ෂණයේ රක්ෂණ නියෝජිතයින් සහ රක්ෂණ තැරැව්කරුවන්. يعني රක්ෂණය ආරක්ෂණය කරන සමාගම්, ඒ වගේම රක්ෂණ නියෝජිතයෝ, ඒ වගේම රක්ෂණ තැරැව්කරුවෝ. මේ සියල්ලම අදාළ වෙනවා මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාරයක්. ඒ වගේම භාරකාරත්ව පරිපාලනය සහ ආයෝජන කළමනාකරණය කරන ආයතන. يعني වෙන කෙනෙක් වෙනුවට භාරකාරත්වයක් දරන, පරිපාලනය කරන ආයතන, ආයෝජන කළමනාකරණය කරන ආයතන. නිශ්චල දේපළ නියෝජිතයි. විකිණීම, මිලදී ගැනීම, එහෙම නැත්නම් ඒ දේපළ
කිරීම සහ මිලදී ගැනීම සඳහා අතරමැදි ආයතන විදිහට කටයුතු කරන ආයතන. දැන් ඔය land and property company මේකට යටතට තමයි අපිට අයිති වෙන්නේ. අපි මුලදී මුදල් විශුද්ධීකරණ සම්බන්ධයෙන් නීති අදාළ වුණේ බැංකු සහ අර අපි කියමු මුදල් ව්‍යාපාර වලට තමයි මූලිකව. නමුත් පසු කාලීනව ජාත්‍යන්තර නීති වර්ධනය වෙනකොට තේරුම් ගත්තා, ඒ කියන්නේ ජාත්‍යන්තර නීති සම්පාදකීන් තේරුම් ගත්තා මේ මුදල් විශුද්ධීකරණය කරන්න බැංකු සහ මූල්‍ය ආයතන, එහෙම නැත්නම් අපි අර කලින් කියවු මුදල් ව්‍යාපාර වල යෙදෙන ආයතන වල හරහා විතරක් නෙවෙයි මේ අපි මේ දැන් කතා කරමු මූල්‍යකරණේ නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර හරහා මේ මුදල් විශුද්ධීකරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා පුද්ගලයෙක් මෙවැනි ව්‍යාපාරයක යෙදෙනවා නම් ඒ පුද්ගලයිනු මේ මුදල් විශුද්ධීකරණ පනතේ යම් යම් වගකීම් වලට ලක් කරා. දැන් සර් එක්ස්කියුස් මී බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් ගනුදෙනු කරුවෙක් සර් සවුන්ඩ් එකේ ප්‍රශ්නේ අයිත්තාවේ නොයුව කස්ටම එහෙම නැත්නම් ඔහු ඒ ගනුදෙනු කරු පිළිබඳව හැඳිනීමක් කළ යුතුයි. ඒ වගේම මේ මූල්‍යකරණේ නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර කරන ආයතන වලට තමන්ගේ ගනුදෙනු කරුවන් පිළිබඳ නිසි හැඳිනීමකින් පස්සේ ඔවුන් සමග ගනුදෙනු කරන්න කියලා තමයි මේ මුදල් විශුද්ධීකරණ පනතේ නීතිය අනුව එහෙම නැත්නම් මේ 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 නීතිය යටතේ ගැසට් නිවේදනයක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ගැසට් එකක් ලංකාවේ නීතිගත කරලා තියෙන මේ ගැසට් එක අනුව මේ මූල්‍යකරණය නොවන ආමෝදිෂ්ඨ ව්‍යාපාර සම්මාකාරයක ගනුදෙනුවක් කරනවා නම් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි හැඳිනීමක් කරන්න ඕන. ඒකේ අපි කිව්වා මූලික වශයෙන් මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර කියලා කිව්වේ තනි පුද්ගල හෝ සාමූහික වත්කම් කලම කළමනාකරණය කරන ආයතන, වෙනත් තැනක් එක් වෙනුවෙන් අරමුදල් හෝ මුදල් ආයෝජනය පරිපාලනය සහ කළමනාකරණය කරන ආයතන, ව්‍යාපාර වෙනත් තැනක් එක් වෙනුවෙන් මුදල් හෝ ද්‍රවශීල සුරකුම් ආරක්ෂණය හෝ පරිපාලනය කරන ව්‍යාපාර, ඒ වගේම රක්ෂණ ආරක්ෂණ රක්ෂණ නියෝජිතයින් රක්ෂණ තැරවුකරණය සිද්ධ කරන ව්‍යාපාර, භාරකාරත්ව පරිපාලනය ආයෝජන කළමනාකරණය සිද්ධ කරන ව්‍යාපාර, නිශ්චල දේපල විකිණීම මිලදී ගැනීම ආදිය කරන ව්‍යාපාර, ඒවායේ නියෝජිතයෝ, ඒ කියන්නේ විකිණීම මිලදී ගැනීම නොකරත් ඒ නිශ්චල දේපල විකිණීම මිලදී ගැනීම සඳහා නියෝජිතයෝ විදිහට කටයුතු කරන ව්‍යාපාරක් මේ මූල්‍යකරණය නොවන නාමෝදිෂ්ඨ ව්‍යාපාර ගණයට යටත් වෙනවා. එතකොට මුදල් ව්‍යාපාර වගේම මේ ආයතනත් මේ ව්‍යාපාරත් තමන්ගේ ගනුදෙනුකරු හඳුන ගන්න ඕන නිසි ආකාරයට. අපි අර ගිය සතියේත් කතා කරපු ගනුදෙනුකරුවන්ගේ කස්ටමර් ඩියු ඩිලිජන්ස් එක, එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය පවත්වා ගන්න ඕන, ඔවුන්ට මුදල් ලැබෙන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සෝස් ඔෆ් ඉන්කම්, මේ කියන්නේ මුදල් ප්‍රභවය පිළිබඳව තොරතුරු ලබා ගන්න ඕන. ඒ වගේම මේ පනත හැමතිස්සෙම කියනෝ නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයන මුදල් කියලා. එතකොට නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයන මුදල් කියන එක සම්බන්ධයෙන් මොකද්ද තියෙන අර්ථ නිරූපණය බලමු. එතකොට මේ පනතේ තියෙන අර්ථ නිරූපණය මේකත් කීපවතාවක්ම ප්‍රශ්න වලට අහලා තියෙන මොනවද මේ නීති විරෝධී ක්‍රියාකාරකම් කියන්නේ කියලා. එකක් තමයි ලංකාවේ විෂද්‍රව්‍ය අභින් සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ වැරදි විදිහට හඳුන්වලා තියෙන ක්‍රියාකාරකම් වලින් උපයන මුදල්. ඒ කියන්නේ ලංකාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලට පළවෙනි වැරද්ද තමයි විෂද්‍රව්‍ය අභින් සහ අන්තරායදායක ඖෂධ පනතේ වැරදි විදිහට හඳුන්වා ඇති වරදවල් වලින් උපයන මුදල්. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමට සම්බන්ධ නීතියේ වරදි විදිහට දක්වා ඇති ක්‍රියාකාරකම් වලින් උපයන මුදල්. තුන්වෙනි එක අල්ලස් පනත යටතේ වැරදි විදිහට දක්වා ඇති වැරදි වලින් උපයන මුදල්. ඊගාට හතරවෙනි එක ගිනියවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත, අන්තරාදායක ආයුධ පනත, 1965 අන්තරාදායක ආයුධ පනත. මේ පනත්වල වැරදි යටතේ යම් ක්‍රියාකාරකමක් දක්වලා තියුණනම් අන්නේ වයින් උපයන මුදල්. ඒ වගේම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සම්බන්ධ තත්කාලීන නීති. මේ වෙලාවේ මොකක් හරි තියෙනවා නම් අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සම්බන්ධ නීතියක් ඒ අතතේ සිද්ධ කරලා තියෙනෝ නම් වැරද්දක්, ඒකෙන් උපයන මුදලක් නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ඉපයූ මුදලක් විදිහට තමයි සලකන්නේ.
ඒ වගේම ළමයින්ට එරෙහිව සිදු කරන වැරදි සම්බන්ධ තත්කාලීන නීති. කියන්නේ ළමයින්ට විරුද්ධව සිදු කරන වැරද්දක් සම්බන්ධයෙන් ඒ වැරද්ද සිදු කළා මුදල් ඉපයුවොත් අන්න ඒ මුදලත් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඉපයූ මුදලක් වෙනවා. ඒ වගේම පුද්ගල ජාවාරම් සම්බන්ධ කාලීන නීති. පුද්ගල ජාවාරම් කිරීම හරහා මුදලක් ඉපයුවොත් අපි සාමාන්‍ය ලංකාවේ බහුලව සිද්ධ වෙන එකක් පුද්ගල ජාවාරම් කියන්නේ නීති විරෝධී ආකාරයට පුද්ගලයෙක් විදේශ රටකට ගෙන යෑම. ඔය ලංකාවේ ගොඩක් තැන් වෙලාව තියෙන්නේ ඔය වීසා නැතුව නීති විරෝධී ක්‍රම මගින් බෝට්ටු වලින් වෙනත් රටවල් වලට මේ මිනිස්සු ගෙන යෑම. මේක පුද්ගල ජාවාරම් සම්බන්ධ තත්කාලීන නීතියේ වැරැද්දක්. එවැනි වැරැද්දක් කළේ යම් කෙනෙක් මුදල් උපයනෝ නම් ඒකත් මේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ වන නීති විරෝධී ක්‍රියාකාරකමක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම පොදුවේ දාලා තියෙන මරණ දණ්ඩනය හෝ අවුරුදු 7කට වැඩි බන්ධනාගාරගත කිරීමක් දඬුවම් සේ ලැබෙන ඕනෑම වැරැද්දක් කර ඉන් ලැබෙන ආදායමක් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ලැබෙන ආදායමක් විදිහට තමයි අර්ථ නිරූපණය කරන්නේ. ඒ කියන්නේ අර කියපු 7ට අමතරව මරණ දණ්ඩනය හෝ අවුරුදු 7කට වැඩි බන්ධනාගාරගත කිරීමක් දඬුවමක් සේ ලැබෙන වැරැද්දක්. ඒකත් නීති විරෝධී ක්‍රියාකාරකමක්. එතකොට ඒ අට පැහැදිලිද? මොකද ඕක නිතරම අපේට ප්‍රශ්නයක් ආපු එකක් කීපයක්. ඒකේ ලියන්නේ එතකොට පහක්, ඒ කියන්නේ ලකුණු පහක් දෙන ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලෝ පහක් ලියුවම ඇති. ඉතින් පැහැදිලිද? ඇහුණාද? අවසර පැහැදිලි, ක්ලියර්. එතකොට මේ ටික තමයි මූලික වශයෙන් මුදල් විශුද්ධීකරණ පනත ගැන අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ පනත දැන් අපි 52ක් කතා කරලා ලංකාවේ භාවිත, එහෙම නැත්නම් ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන. එතකොට මේ 52 ක්‍රියාත්මක කිරීම සඳහා මේ 52 කාර්ය පටිපාටි, එහෙම නැත්නම් මේ 52 බලාත්මක කිරීමට තවත් පනතක් සම්මත කරලා තියෙන 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට මේ පනතෙන් සිද්ධ කරන්නේ අපි අර කලින් කියපු ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ පනතයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ තියෙන කටයුත්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තමයි මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඇති කරන්නේ. එතකොට අර දෙක බලාත්මක කළා, ඒකේ කටයුතු වඩාත් සුමටාකාරයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තමයි මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සම්මත කරලා තියෙන්නේ. එතකොට යම් කිසි අවස්ථාවක මුදල් විශුද්ධීකරණය වැළැක්වීම කියන කටයුත්ත ලංකාවේ සිද්ධ කරන්න මොනවද අවශ්‍ය නීති කියලා ඇහුවොත් අපිට කියන්න වෙනවා 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කියලා. මොකද අර අතන වැරද්ද මොකද්ද කියලා අඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඒ වැරද්ද කොහොමද නවත්තන්නේ? ඒ වැරද්ද කරන කෙනෙක්ට විරුද්ධව කොහොමද නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ? එවැනි පුද්ගලයෙක්ගේ දේපලක් තහනම් කරන්නේ කොහොමද? එවැනි පුද්ගලයෙක් හඳුනගන්නේ කොහොමද? අන්නේ කාර්යපටිපාටිය එන්නේ මේ 2006 අංක 6 දන්න මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට අපි 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණ පනත කතා කරා ගිය සතියේ. ඒකෙදි අපි කිව්වා මෙන්න මේ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ ලංකාවේ වැරද්දක්, එවැන්නක් කරන පුද්ගලයෙකුට මෙවැනි දඬුවමක් ලැබෙන. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීම, එවැනි දඬුවමක්, ඒ කියන්නේ එවැනි පුද්ගලයෙක් නීතියට හසු කර ගැනීම, එවැනි පුද්ගලයින් නීතියට හසු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය තියෙන්නේ මෙන්න මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට යම් කිසි පුද්ගලයෙක්ට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීම සම්බන්ධයෙන් මොනවද තියෙන නීතිය කියලා ඇහුවොත් අපිට කියන්න වෙනවා 2005 අංක 25 දරන ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමේ පනත සහ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. එතකොට මුදල් විශුද්ධීකරණය ගැන ඇහුවොත් කියන්න වෙනවා 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කියලා. මොකද මේ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත නැතුව අර 52 තනියෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ඒක තමයි එතන තියෙන
විශේෂත්වය. ඒ නිසා ඒ 52 ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් ඒ 52 ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත අවශ්‍යයි. මොකද ඒ පනතෙන් තමයි ශ්‍රී ලංකාව තුළ මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමේ මූලික ආයතනය වන මූල්‍ය බුද්ධි ඒකකය කියන ආයතනය නිර්මාණය කරන්න. ඒක කරන්නේ මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතින්. එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකය තමයි ශ්‍රී ලංකාවේ මේ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීම සහ මූල්‍ය මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමට අවශ්‍ය නීති, ඒ කියන්නේ නීතිය හැදුවට ඒ නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ. මූල්‍ය ආයතන වලට කළ යුතු දේ මොනවද කියලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම, ඒවා කරේ නැති වුණොත් ඒ ආයතන වලට එරෙහිව යම් යම් දඩ මුදල් ලබා දීම, එහෙම නැත්නම් ඒවා ආයතන වලට විරුද්ධව යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇති කරලා තියෙන්නේ මේ පනතේ. එතකොට මේ පනත හැමතිස්සෙම අර දෙකේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. මේක තනියෙන් තිබිලා වැඩකුත් නැහැ, ඒ දෙක තනි තනියෙන් තිබිලා වැඩකුත් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට මේ පනත් තුනම අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට අවශ්‍ය නීතිය මොකක්ද ඇහුවොත් ලංකාවේ, එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට ලංකාවේ තියෙන නීතිය මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්න ඕන ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමේ පනත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඒ වගේම මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමට අදාළ නීතිය මොකක්ද ඇහුවොත් අපි කියනවා මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඕක තමයි හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ අර 52 ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් ඒ 52 ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, එහෙම නැත්නම් යටිතල පහසුකම් සැපයීම තමයි මේක හරහා කරන්නේ. ඒකට මේක නැතුව අර දෙක තිබ්බට වැඩක් නැහැ. ඒ දෙක නැතුව මේක තිබ්බ වැඩකුත් නැහැ. ඒක නිසා මේ තුනේම, ඒ කියන්නේ මේක තුනම එකතු වෙලා තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පනත බැලුවොත් මේ පනතේ මූලිකම අරමුණ තමයි මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට, අනාවරණය කිරීමට, විමර්ශනයට, එවැනි නඩු සඳහා සැක කටයුතු දත්ත එකතු කිරීමට වගකීතු අධිකාරයක් නිර්මාණය කළා, එහි බලතල කාර්ය සම්බන්ධයෙන් කරුණු නීතිගත කිරීම. එතකොට මේ පනතේ ඒ ටික තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට, අනාවරණයට, විමර්ශනයට, එවැනි නඩු සඳහා සැක කටයුතු දත්ත එකතු කිරීමට වගකිව යුතු අධිකාරියක් නිර්මාණය කර එහි බලතල කාර්ය සම්බන්ධයෙන් කරුණු මෙම පනතේ අර්ථ අන්තර්ගත වෙනවා කියලා මේ පනතේ සඳහන් වෙනවා. ඒතකොට පනතේ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ වැළැක්වීමට, අනාවරණයට සහ විමර්ශනයට සහ එවැනි නඩු සඳහා සැක කටයුතු දත්ත එකතු කිරීමට වගකී යුතු අධිකාරියක් නිර්මාණය කළා, ඊට අවශ්‍ය බලතල සහ කාර්ය ඊට අවශ්‍ය බලතල ලබා දීලා ඔවුන්ගේ කාර්ය නිර්ණය කළා තිබීම. ඒක තමයි මේ පනතේ ආරම්භය. එතකොට මේ පනතේ දෙවැනි වගන්තිය කියනවා කිසියම් ආයතනයක් කිසිම ආයතනයක් නිර්නාමිකව හෝ ව්‍යාජ නමකින් අංකයකින් පමණක් හඳුන්වන ගිණුමක් පවත්වාගෙන යෑම නොකළ යුතුය. එතකොට ශ්‍රී ලංකාවේ කිසිම මූල්‍ය ආයතනයක් බැංකුව නිර්නාමිකව ව්‍යාජ නමකින් අංකයකින් පමණක් හඳුන්වන ගිණුමක් පවත්වාගෙන යන්න බෑ. එතකොට පුද්ගලයා කවුද, මේ ගිණුමේ අයිතිකාරයා කවුද, මේ ගිණුමට සම්බන්ධ පුද්ගලයින් කවුද කියලා හඳුනා ගැනීම ආයතනයේ තොරතුරු ලබාගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ තොරතුරු ලබාගෙන විතරක් නෙවෙයි, අවශ්‍ය වෙලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ මූල්‍ය බුද්ධියේ ඉල්ලුවොත් ඒ තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන නීතියේ මූලිකම தත්ත්වය තමයි මේ පනතේ දෙවැනි වගන්තියේ කියන කිසිම ආයතනයකට නිර්නාමිකව හෝ ව්‍යාජ නමකින් අංකයකින් පමණක් හඳුන්වන ගිණුමක් පවත්වාගෙන යෑම කළ නොහැකි. ආයතනයක් ගනුදෙනු කරුවෙකුට ගිණුමක් විවෘත කරනකොට, ඒ වගේම විද්‍යුත් මුදල් පැවරීමක් කරන විට ගනුදෙනු කරුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි ලබාගත යුතුය.
ඒකත් බැංකු සහ මූල්‍ය ආයතන වලට විශාල වගකීමක්. කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරනකොට ඔහු රුදල් පැවරීමක් විද්‍යුත් ආකාරයට සිදු කරනකොට ඔහු අනිවාර්යයෙන්ම ඔහුගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න ඕන බැංකු හෝ මූල්‍ය ආයතනයේ මේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම කරන්න ඕන. එතකොට ඒ පිළිගත හැකි සාක්ෂියක් ගන්නවා. එතකොට අපි දන්නෝ ලංකාවේ අනන්‍යතාවයේ සම්බන්ධයෙන් දැනට තියෙන්නේ වලංගු ලේඛන වෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහතිකය. එහෙම නැත්නම් විදේශිකයෙක් නම් ගමන් බලපා වලංගු ගමන් බලපත්‍රය. මේ දෙකම නැති අවස්ථාවල විකල්පයක් විදිහට අපි වලංගු රියදුරු බලපත්‍රය පාවිච්චි කරනවා. නමුත් ඒක තවමත් 100%ක් ගනුදෙනුකරුවෙක් හඳුනා ගැනීමට පාවිච්චි කරන ලේඛනයක් විදිහට අපිට සලකන්න අමාරු. මොකද ඇත්තටම ලංකාවේ තියෙන මූලික ලේඛනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කියන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනය මගින් ලබා දී ඇති අනන්‍යතා සහතිකය. නැත්තම් ජාතික හැඳුන්වීමපත තමයි අපේ මූලික පුද්ගලයෙක් හඳුනා ගැනීමට තියෙන ලේඛනය. 2006 අංක 6 දන්න මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දෙවනි වගන්තිය කියන්නේ කිසිම ආයතනයකට, කිසිම මූල්‍ය ආයතනයකට, එහෙම නැත්නම් බැංකුවකට වෙනත් මූල්‍ය ආයතනයක් තමන්ගේ ගනුදෙනුකරුවෙක්ව නිර්නාමිකව එහෙම නැත්නම් ව්‍යාජ නමකින් හඳුන්වන්න බෑ. අංකයකින් පමණක් ගිණුමක් විවෘත කරන්න බෑ. ඒ වගේම ආයතනයක් ගනුදෙනුකරුවෙකුට ගිණුමක් විවෘත කරන විට, විද්‍යුත් මුදල් පැවරීමක් කරන විට ගනුදෙනුකරුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂියක් ලබා ගන්නවා. පිළිගත හැකි සාක්ෂියක් කියන්නේ අපි කිව්වා ලංකාවේ පළවෙනි පිළිගත හැකි සාක්ෂිය තමයි ජාතික හැඳුනුම්පත, විදේශිකයෙකුට නම් වලංගු විදේශ ගමන් බලපත්‍රය. එතකොට විකල්පයක් විදිහට රියදුරු බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය ලබා ගන්න අවස්ථා තියෙනවා. නමුත් ඒක තවමත් ඒ කියන්නේ අපිට 100%ක් ගනුදෙනුකරුවෙක් හඳුනා ගැනීමට යොදා ගන්න අනන්‍යතා සහතිකයක් කියලා ඒ කියන්නේ ලබාගත හැකි. නමුත් අපි හැම විටම උත්සාහ කරන්න ඕන පුද්ගලිකේ හඳුනා ගැනීමේ සහතිකය ජාතික හැඳුනුම් පත කියන එක. එතකොට යම් ගනුදෙනුකරුවෙක්ගේ ගනුදෙනුව මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් සැකයක් ඇතිවන ගනුදෙනුවක් නම්, එය මූල්‍ය බුද්ධි ඒකයේ වාර්තා කිරීම සිද්ධ කරන්න ඕන සියලුම ආයතන. ඒ කියන්නේ තමන්ගේ ගනුදෙනුකරුවෙක් ගිණුමක් විවෘත කරාට පස්සේ යා සෝස් ඔෆ් ෆන්ඩ්ස්, එහෙම නැත්නම් ඔහුගේ මුදල් ප්‍රභවය, එහෙම නැත්නම් ඔහුගේ මුදල් ලැබෙන ආකාරය පිළිබඳව, ඔහු දක්වන දේ පිළිබඳව අපිට සෑහීමටපත් වෙන්න බැරි නම්, එහෙම නැත්නම් ඔහු කියන දේ සාක්ෂි සහිතව ඔප්පුට ඔප්පු කරන්න බැරි නම්, මේ පනතේ දෙවනි වගන්ති අනුව ඒ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් සැකයක් වෙන ආකාරයට ඒ ගනුදෙනු සිද්ධ වෙනවා යන්න මූල්‍ය බුද්ධි ඒකයේ වෙත වාර්තා කරන්න ඕන. ඒක මේ පනතේ දෙවනි වගන්තියේ දක්වලා තියෙනවා. එතකොට ඇතැම් අවස්ථාවල මේ මූල්‍ය බුද්ධි ඒකකය ගනුදෙනුකරුවෙකු විශේෂ ගනුදෙනුකාර පන්තියක් සඳහා, ඒ කියන්නේ අපි සාමාන්‍ය ගනුදෙනුකරුවෝ සහ බැංකු සහ මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යන විශේෂ ගනුදෙනුකරුවෝ වශයෙන් වර්ග කිරීමට ලක් කරනෝ මේ මූල්‍ය බුද්ධි ඒකකය අපගේ ගනුදෙනුකරුවෝ සියල්ල. ඒ විශේෂ ගනුදෙනුකාර පන්තියක් කියලා කියන්නේ ඔවුන් මුදල් විශුද්ධීකරණයට හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත ගනුදෙනු කරු. අන්න එවැනි පුද්ගලයින්ට වැඩිපුර සාක්ෂි ලබා ගැනීමට සිද්ධ වෙනෝ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට. ඒතකොට සාක්ෂි වැඩිපුර ලබා ගන්නවා කියන්නේ අපි අර කලින් සාමාන්‍ය පුද්ගලයෙකුට ගිණුමක් විවෘත කරනකොට ඔහුගේ හැඳුනුම්පත අනන්‍යතාවය ගියත්තම ඇති. එතකොට ඔවුන් සම්බන්ධයෙන් අපි ඩියු ඩිලිජන්ස්, එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය සිදු කරන්නේ යම් කාල සීමාවක් තියෙනවා. අවුරුද්දකට සැරයක් අපි යාලව බලනවා යාලගේ අර මුදල් ලැබීමේ ක්‍රමවේදය වෙනස් වෙලාද, ඔවුන්ගේ මුදල් ගෙගිනුමට මුදල් තැන්පත් වීම අවුරුද්දක් වගේ කාලයකදී තමයි අපි නැවත විමර්ශනය කරලා බලන්නේ. හැබැයි
විශේෂ ගනුදෙනුකාර පන්තියක් විදිහට හඳුන්වනව අයට. දැන් අපි විශේෂයෙන් මේ විශේෂ ගනුදෙනුකාර පන්තිය කියලා කියන්නේ පොලිටිකලි එක්ස්පෝස් පර්සන්ස් අන්න ඒ වගේ අය. එහෙම නැත්නම් දේශපාලන සම්බන්ධයක් සහිත ගනුදෙනුකරු. අන්න ඒ අයට ගිණුමක් විවෘත කිරීමේදී විශේෂ සැලකිල්ලක්. එහෙම නැත්නම් අර සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට දක්වන තත්වයට වඩා වැඩි විශේෂ වූ ක්‍රියාමාර්ග ගැනීමට මේ මූල්‍ය බුද්ධි ඒකකයට සීමා දාන්න පුළුවන්. ඒක තමයි මේ පනතේ දෙවනි වගන්තිය කියන්නේ. දැන් එවැනි සීමා දාලා තියෙන, එවැනි යම් යම් නිර්දේශ ලබා දීලා තියෙන බැංකු සහ මූල්‍ය ආයතන වලට සාමාන්‍ය පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරාට පස්සේ ඔහුගේ කස්ටමර් ඩියු ඩිලිජන්ස් එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය කරන්න අවුරුද්දකට සැරයක් කිව්වට මේ පොලිටිකලි එක්ස්පෝස් පර්සන් එහෙම නැත්නම් දේශපාලනික සම්බන්ධ සහිත ගනුදෙනුකරුවෙක් ගිණුමක් විවෘත කරාට පස්සේ ඔවුන් අධි අවදානම් පුද්ගලයෝ විදිහට හඳුනාගෙන ඔවුන්ගේ ගිණුම් වල කටයුතු මාස 6කට වතාවක් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය සඳහා යටතේ ඔවුන්ව විමර්ශනය කළ යුතුයි කියලා නිර්දේශ නිකුත් කරලා තියෙන මූල්‍ය බුද්ධි ඒකකය. එතකොට ඒ විශේෂ යම් පුද්ගලයෙක් අධි අවදානම් සහිත ගනුදෙනුකරුවෙක් එහෙම නැත්නම් විශේෂ ගනුදෙනුකාර පන්තියක් විදිහට නම් කිරීමේ හැකියාව මූල්‍ය බුද්ධි ඒකකයට ලබා දීලා තියෙන්නේ මේ පනතේ දෙවැනි වගන්තිය යටතේ. ඒ වගේම ඒ කාල සීමාව වෙනස් කරන්න පුළුවන් මේ ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය සිදු කරන. දැනට තියෙන්නේ අවුරුද්ද සහ මාස 6 වුණාට අනාගතයේදී ඒකත් වෙනස් වෙන්න පුළුවන් මාස 3 කරන්න පුළුවන්. මේ ටික පැහැදිලි වුණාද? දැන් ඇහෙනවද ඕගොල්ලොන්ට? ක්ලියර් සර්. ඔව් සර් පැහැදිලි සර් ඇහුණා සර්. ඇහුණා සහ පැහැදිලි දෙකම වුණා නේ? ඔව් සර්. එතකොට දැන් මේ තියෙන රීතීන් ඒ කියන බැංකුවට ලබා දෙන්නේ මොන මොන අය හයි රිස්ක් කස්ටමර්ස් අද එහෙම නැත්නම් මොන අය මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය යටතේ අධි අවදානම් පුද්ගලයෝද කියලා ලබා දෙන නිර්ණායක මේ මූල්‍ය බුද්ධි ඒකකයට කාලින් කාලට වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට මුලින්ම කියන පුද්ගලයන්ට වැඩිය අලුත් පන්තියක් එහෙම නැත්නම් අලුත් කැටගරි එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඒක අපි ඒ දැන් මේ ළඟදිම ගැසට් නිවේදනයක් ආවා විදේශ රටවල් වල ඒ අයත් පොලිටිකලි එක්ස්පෝස් පර්සන් ඒ කියන්නේ දැන් විදේශ රටක දේශපාලනික සම්බන්ධ පුද්ගලයන් ලංකාවේ පොලිටිකලි එක්ස්පෝස් පර්සන් යටතට ගන්න. එහෙම නැත්නම් යම් විදේශ සේවාවන් වල සම්බන්ධ නිලධාරී ඒගොල්ලොත් පොලිටිකලි එක්ස්පෝස් පර්සන් යටතට ගන්න. ඒක මම ඉස්සරහට පොලිටිකලි එක්ස්පෝස් පර්සන් ගැන කතා කරනකොට වැඩි විස්තර වලට කියන්නම්. එතකොට මේ අපිට මතක තියාගන්න තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයට අවශ්‍ය ඕනෑම විටක නව කණ්ඩායමක් නව පුද්ගලයෝ ප්‍රමාණයක් මේ අධි අවදානම් පුද්ගලයෝන්ගේ ලයිස්තුවට එකතු කරන්න පුළුවන්. ඊගාවට පනතේ තුන්වෙනි වගන්තිය කියනවා යම් පුද්ගලයෙක් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කරන්න එනකොට අනන්‍යතාවය අවශ්‍ය පරිදි තහවුරු නොකරනවා නම් එවැනි පුද්ගලයින් සමග ගනුදෙනු නොකළ යුතුය. එවැනි ගනුදෙනුකරුවන් සැකකටයුතු ගනුදෙනුකරුවන්සේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතුය. පනතේ තුන්වෙනි වගන්තිය කියන්නේ අපි යම්කිසි ගනුදෙනුකරුවෙක් ඇවිල්ලා ගිණුමක් විවෘත කරනකොට අපි එයාගෙන් ඉල්ලන අනන්‍යතා සහතික. එහෙම නැත්නම් ඔහුගේ මුදල් ලැබිච්ච ආකාරය පිළිබඳව අපිට සැක කටයුත්තක් නම් තියෙනවා නම් අපි කියනවා එයාට දැන් එයා කියන එකපාර්ට් මිලියන 100ක් ගෙනලා ඩිපොසිට් එකක් දානවා. එතකොට අපිට එකපාරට මෙයාව සැකයි මිලියන 100ක් කොහොමද ආවේ? එතකොට අපි කියනවා එයාට කොහොමද මේ සල්ලි ආවේ? එයා සමහර විට කියන්න පුළුවන් එයා මොකක් හරි මගේ ඉඩමක්. එතකොට අපිට තවදුරටත් අවශ්‍ය නම් ඒක තහවුරු කරගන්න අපිට කියන්න පුළුවන් මොන ලෝය හරකද මේ උඩම විකුණු මොකද්ද කෝප්පුව කෝප්පුවේ කොපි එකක් දෙන්න අපිට ඉල්ලන්න පුළුවන්. එතකොට එයා ඒකට මැලිකමක් දක්වනවනේ. එහෙම නැත්නම් එයා ඒ පිළිබඳව හෙලි කරන්න අකමැති වුණොත් අපිට කියන්න පුළුවන් ඔයා එක්ක අපිට ගනුදෙනු කරන්න බැහැ, අපි මේ ගනුදෙනු කිරීම නවත්වනවා. අපිට බෑ ඕගොල්ලෝ ගිණුමක් විවෘත කරන්න ආවට අපිට යාව අපිට අවශ්‍ය තොරතුරු සපයන්නේ නැත්නම් ගිණුම විවෘත නොකිරීමේ අයිතිය තියෙනවා. දැන් මේක කන්ෆ්ලික්ට් එකක්. එහෙම නැත්නම් මේක අර්බුදයක් වෙනවා. අපි ගනුදෙනුකරු සහ බැංකුකරු අතර සම්බන්ධයේදී කිව්වේ ගනුදෙනුකරුවෙකුට ගිණුම් විවෘත කිරීමේ අයිතියක් තියෙනවා කියලා. ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අපි බැංකුවක් විදිහට පවත්වාගෙන යන වෙලාවකට ඇවිල්ලා බැංකුවට ගිණුමක් විවෘත කරන්න අයිතිය තියෙනවා.
හැබැයි එයා මිනුම විවෘත කරන්න ආවම එයාගෙන් අපිට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි ඉති අපිට තියෙන්නේ. එයා ඒ තොරතුරු ලබා දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අනන්‍යතාවය ප්‍රකාශ කරන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔහුට මුදල් ලැබිච්ච මේ අරමුදල් වල ප්‍රභවය සංගවනවා නම් අපිට පුළුවන් ඔහුට ගිණුම විවෘත නොකර ඔහුගේ ගනුදෙනුව නොකර ඉන්න. ඒ වගේම එවැනි පුද්ගලයෙක්ට අපි ගනුදෙනුව නොකර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එවැනි පුද්ගලයෙක් සැකකටයුතු ගනුදෙනුවක් විදිහට මූල්‍ය බුද්ධි ඒකයට වාර්තා කරන්න ඕන. මෙන්න මේවැනි පුද්ගලයෙක් ආව අපි ගාව ගිණුමක් විවෘත කරන්න මෙයාගේ කටයුතු එහෙම නැත්නම් මෙයාට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව අපිට සැකසහිතයි. ඒ නිසා අපි මේ පුද්ගලයා ගිණුම විවෘත කරන්නේ අපි ඒ පුද්ගලයාව හරවා යවුවා. හැබැයි නැවත වතාවක් අපි සැකකටයුතු පුද්ගලයෙක් විදිහට වාර්තා කරන්නේයි මූල්‍ය බුද්ධි ඒකයට අපි අපේ ආයතනයේ එසේ මේ පුද්ගලයාව හරවා යවුවම මූල්‍ය බුද්ධි ඒකයේ එයාව සැකකටයුතු ගනුදෙනු කරුවෙක් විදිහට ඔවුන්ගේ දත්ත පද්ධතිය එහෙම නැත්නම් ඔවුන්ගේ ඩේටාබේස් එකේ නම් කරගන්න. මෙන්න ඩෙන්ටි කාඩ් එක, මෙන්න නම, එහෙම නැත්නම් මෙන්න පාස්පෝර්ට් නම්බර් එක, මෙයා එනවා කළු මුදල් අරගෙන, එහෙම නැත්නම් සැකකටයුතු මුදලක් අරගෙන එනෝ ඩිපොසිට් කරන්න. එතකොට අපි මේ තොරතුරු ලබා නොදී ඉඳලා අපි හිතමු ගනුදෙනු කරුවා වෙන බැංකුවකට ගිහිල්ලා එතනදී එයා දෙනු සැකකටයුතු ගනුදෙනු වාර්තාව. අන්න එවැනි අවස්ථාවක ඒ පුද්ගලයා අපි හිතමු මුදල් විශුද්ධීකරණය යටතේ වැරදිකාරයෙක් වෙනු. එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය යටතේ ඔහුට නඩු පැවරුවම එයා වැරදිකාරයෙක් වෙනු. එතකොට මම මේ බැංකුවට වගකීමෙන ආකාරය කියන්නේ. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයට වෙන වගකීම තමයි මම මේ කියන්නේ. අපි එතකොට අපි ඒ පුද්ගලයාව හරවා යවුවට අපි ඒක මුදල් මූල්‍ය බුද්ධි ඒකේට වාර්තා කරන්නේ. අපිට යම්කිසි සැකයක් ආව පුද්ගලයෙක් ඇවිල්ලා ගිණුමක් විවෘත කරනකොට එයාට ආදායම් ප්‍රභවය කියන්න බැරි වුණා. එහෙම නැත්නම් ඔහුට අනන්‍යතාවය හරියට දෙන්න බැරි වුණා. අපි අහන ප්‍රශ්න වලට උත්තර දීපු නැති හින්දා එයාට අපි ගිණුම විවෘත කරේ නැහැ. හැබැයි අපි සැකකටයුතු ගනුදෙනුවක් විදිහට මූල්‍ය බුද්ධි ඒකේට ඒක වාර්තා කරේ නැහැ. ඒ පුද්ගලයා වෙන තැනක ගිහිල්ලා ගිණුමක් විවෘත කරන්න ගිහිල්ලා අන්න අපි හිතමු එක්කෝ යාව මුදල් විශුද්ධීකරණයේ වැරද්ද යටතේ අධිකරණයේ මේ නීතිය ඉදිරියට අල්ලගන්නෝ, එහෙම නැත්නම් නීතියේ රැහැනට අසු වෙනෝ. ඒ අවස්ථාවේදී ඔහු පාපොච්චාරණය කරනකොට කියනවා මම අහවල් බැංකුවටත් ගිහිල්ලා ගිණුමක් විවෘත කරන්න උත්සාහ කරා, එතෙන්දිත් මාව හරවල යවුවා. හැබැයි අපි මූල්‍ය බුද්ධි ඒකයට වාර්තා කරේ නැහැ. අන්න එතකොට අපි වැරදිකාරයෙක් වෙනවා මේ පනතේ මේ තුන්වෙනි වගන්තිය අන්න. මොකද අනිවාර්යයෙන්ම සැකකටයුතු අවස්ථාවක් නම් එයා ගිණුම විවෘත කරත් නොකර මේ පනතේ කියන්නේ සැකකටයුතු ගනුදෙනු කරුවෙක් විදිහට මූල්‍ය බුද්ධි ඒකයට ඔහුගේ තොරතුරු ටික ලබා දෙන්නෝ. එහෙම ලබා දීලා තිබුණොත් අපි වගකීමෙන් නිදහස් වෙනවා. හැබැයි එසේ ලබා නොදී තිබිලා අර ගනුදෙනු කරුවා කිව්වොත් මම අහවල් බැංකුවටත් ගියා, මෙන්න මේ දවසේ බැංකුව මගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවා, හැබැයි මෙයා ගිණුම විවෘත කරේ නෑ, මං ඒ නිසා තමයි මේ අහවල් බැංකුවේ ගිණුම විවෘත කරේ. එතකොට අපි සැකකටයුතු ගනුදෙනුවක් වාර්තා නොකිරීම යටතේ අපිට වගකීමකට ලක් වෙනවා. පැහැදිලිනේ? ඊගාවට පනතේ හතරවෙනි වගන්තිය කියනෝ සෑම ආයතනයක්ම ගනුදෙනු කරුවන්ට අදාළ ලේඛන සාක්ෂි ගනුදෙනුව සිදු වී අවසාන වී අවුරුදු 6ක කාලයක් මූල්‍ය බුද්ධි ඒකයේ විමසුවොත් ඉදිරිපත් කිරීමට තමා සන්තකයේ තබා ගත යුතුය. පනතේ හතරවෙනි වගන්තිය කියන්නේ සෑම ආයතනයක්ම ගනුදෙනු කරුවන්ට අදාළ ලේඛන සාක්ෂි ගනුදෙනුව අවසාන වී අවුරුදු 6ක් මූල්‍ය බුද්ධි ඒකයේ විමසුවොත් ඉදිරිපත් කිරීමට තමා සන්තකයේ තබා ගත යුතුය. එතකොට ඒකේ මූලික වශයෙන් කියන්නේ ගනුදෙනුව අවසන් වෙලා මා අවුරුදු 6ක්. එතකොට ගිණුමක් සම්බන්ධයෙන් නම් ගිණුම වහලා අවුරුදු 6ක් මේ තොරතුරු තියා ගන්න ඕන. හැබැයි ඒ වගන්තියම තවදුරටත් කියන එම කාලය තවත් දීර්ඝ කිරීමේ අයිතිය මූල්‍ය බුද්ධි ඒකයේ සතුය. එතකොට යම් අවස්ථාවක අපි අවුරුදු 6ක් වෙලා වහලා account එක වහලා අවුරුදු 6කින් තොරතුරු විනාශ කරන්න හදද්දී අවසාන මොහොතේ මූල්‍ය බුද්ධි ඒකයේ අපිට ලියුමක් එවනෝ මේ අහවල් ගනුදෙනු කරුගේ ගිණුමේ තොරතුරු තවදුරටත් තබා ගන්න. නැත්තම් අපි කලින් අවුරුදු 6යි කියපු එක අවුරුදු 10ක් තියා ගන්න. අන්න එසේ දීර්ඝ කිරීමේ අයිතිය මූල්‍ය බුද්ධි ඒකයේ සතුයි පනතේ හතරවෙනි වගන්තිය අන්න. එම ලේඛනවල ගනුදෙනුවේ ස්වභාවය, දිනය, යොදාගෙන ඇති මුදල් වර්ගය සහ ප්‍රමාණය, ගනුදෙනු කරුවේ ගනුදෙනුවේ පාර්ශවයන්, ඒ කියන්නේ පාර්ශව කරුවන්, වාර්තාව පිළියෙල කරන සේවා නියුක්ති කියාගේ නම ලිපිණය ඇතුළත් විය යුතුය. ඒ තොරතුරු ලබා දීමේදී
එහෙම නැත්නම් අපි තොරතුරු තබා ගන්නකොට අපි මෙන්න මේ තොරතුරු ටික තියා ගන්න වෙනවා. ගනුදෙනු කරුවේ ස්වභාවය, ඒ කියන්නේ ගනුදෙනුව කොයි විදිහේ ගනුදෙනුවක්ද, ඒ වගේම කවදද ඇති වුනේ, දිනය, යොදාගෙන ඇති මුදල් වර්ගය සහ ප්‍රමාණය, විදේශ මුදල් වර්ගයක් නම් ඒ මුදල් වර්ගය ප්‍රමාණය, ගනුදෙනුවේ පාර්ශවකරුවන්, ඒ කියන්නේ අනිත් පැත්ත, අපි හිතමු මෙයාට සල්ලි ආව නම් කවුද එව්වේ, මෙයා සල්ලි යව්වා නම් කාටද යව්වේ, ඒ වගේම මේ වාර්තාව පිළියෙල කරන සේවා නියුක්තිකයාගේ නම ලිපිය. ඒ කියන්නේ යම් අවස්ථාවක මේ සේවා නියුක්තිකයා බොරු තොරතුරු දුන්නද කියලා දැනගන්න තමයි ඒ පුද්ගලයාගේ විස්තරත් අපි මේ තොරතුරු වලට ඇතුළත් කරන්නේ. එතකොට එයා වැරදි තොරතුරක් දුන්නොත් හිතාමතාම මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ මේ පුද්ගලයාට දඬුවමක් ලැබීම වැළැක්වීමට අන්න ඒ තොරතුරු වැරදියට ලබා දීම, එහෙම නැත්නම් තොරතුරු වැරදියට සටහන් කිරීම සම්බන්ධයෙන් සේවා නියුක්තිකයාගේ නම ලිපිනය තබා ගන්න ඕනේ. ඒ තොරතුරුත් අපි මූල්‍ය බුද්ධි ඒකයට ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ තොරතුරු තබා ගැනීම, එහෙම නැත්නම් පවත්වා ගැනීම අවශ්‍ය ඕනෑම විදිහකට කරන්න පුළුවන්. මම ඇහෙනවද? ඒ කියන්නේ අවශ්‍ය ආකාරය කියන්නේ හාඩ් කොපි හෝ සොෆ්ට් කොපි. ඒ කියන්නේ අපි තොරතුරු තියාගන්න පුළුවන් අපිට සොෆ්ට් කොපි එක තිබ්බත් ඇති. ඒ වගේම හාඩ් කොපි තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකේ අවශ්‍යතාවය තමයි අවශ්‍ය උළු විටක මේ තොරතුරු ලබා දීමේ වගකීමෙන් මූල්‍යායතන බැඳී සිටිනු. ඒ වගේම පනතේ පස්වෙනි වගන්තිය කියන ආයතනයේ ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන් නිසි උද්‍යෝගයෙන් හා සියුම් නිරීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ නිසි උද්‍යෝගය සහ සියුම් නිරීක්ෂණය තමයි අපි කියන්නේ අර ගනුදෙනු කරු ගිණුම විවෘත කිරීමේදී තොරතුරු ලබා ගැනීම KYC, know your customer. එහෙම නැත්නම් ගනුදෙනු කරු හඳුනා ගැනීම. පස්වෙනි වගන්තියේ කියන්නේ ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන් නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කරනවා කියන්නේ customer due diligence, CDD. එතකොට ඔය දෙක සාමාන්‍යයෙන් මේ දෙකේ වෙනස මොකද්ද, මේ දෙකේ සම්බන්ධය මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් KYC, එහෙම නැත්නම් ගනුදෙනු කරු හැඳිනීම කරන්න ගිණුම විවෘත කරන මොහොතේදී ඊගාවට නිසි උද්‍යෝගය, එහෙම නැත්නම් කස්ටමර් ඩියු ඩිලිජන්ස් කියන්නේ ගනුදෙනු කරුගේ සම්ප්‍රජඤ්‍යතාවය කියන එක කියන්නේ ගනුදෙනු කරු ගිණුම විවෘත කරාට පසුව ඔහුගේ ස්වභාවයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අපි තොරතුරු එකතු කරලා තියා ගන්නවා. මම ඕගොල්ලන්ට ගිය සතියේ උදාහරණයක් කිව්වා, යම් කිසි පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරනවා, ළමා ඉතිරි කිරීමේ ගිණුමක්. එතකොට ඔහුට ආදායම් ලැබීමේ ප්‍රභවයේ විදිහට දාන්නේ දෙමව්පියන්ගේ සැලරි එක. එහෙම නැත්නම් දෙමව්පියන් විසින් මාසිකව හෝ වාර්ෂිකව ඉතුරු කරන මුදල. හැබැයි අපි කාලයත් එක්ක මේ ගිණුමේ ස්වභාවය වෙනස් වෙලා මේ පුද්ගලයා වැඩිහිටියෙක් වුණාම මේ තොරතුරු, ගනුදෙනු කරු හැඳිනීමේ තොරතුරු අපි වෙනස් කරන්න නැතුව තියන්නේ. කියන්නේ KYC එක තියෙන්නේ අවුරුදු 20කට කලින් ගත්ත KYC එක. අන්න ඒ අවස්ථාවේදී මේ පුද්ගලයාගේ ගිණුමේ සිද්ධ වෙන යම් වෙනසක් අපිට පැහැදිලිව තේරුම් ගන්න බෑ. මොකද ඔහුගේ ආදායම මොකද්ද, ඔහුගේ රැකියාව මොකද්ද, ඔහුට මේ තරම් ආදායමක් ලැබෙන්නේ කොහොමද කියලා අපි ගාව නිසි තොරතුරු නෑ. ඒක නිසා තමයි පනතේ පස්වෙනි වගන්තිය කියන්නේ ආයතනයේ ගනුදෙනු කරුවන් සම්බන්ධයෙන් නිසි උද්‍යෝගයෙන් සහ සියුම් නිරීක්ෂණයෙන් ක්‍රියා කළ යුතුයි. අඛණ්ඩව මේ නිසි උද්‍යෝගය කියන එක තියෙනවා. ඉරුම වහන දවස වෙනකම්ම අපි නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කළ යුතුයි. ඊගාවට පනතේ 6 වෙනි වගන්තිය කියනවා මූල්‍ය බුද්ධි ඒකයේ නියම කරන මුදල් ප්‍රමාණය ඉක්මවන ගනුදෙනු සම්බන්ධ වාර්තාවක් යම් කාල සීමාවකට වරක් සියලුම ආයතන මූල්‍ය බුද්ධි ඒකයේ වෙත වාර්තා කළ යුතුයි. ඒ කියන්නේ මූල්‍ය බුද්ධි ඒකයට බලයක් තියෙනවා මේ යම් සියලුම ලංකාවේ තියෙන මූල්‍ය ආයතන වලට නියෝගයක් නිකුත් කරන්න නියම කරන මුදල් ප්‍රමාණයේ ඉක්මවන සියලුම ගනුදෙනු සම්බන්ධ වාර්තාවක් යම් නිශ්චිත කාල සීමාවකට වරක් මූල්‍ය බුද්ධි ඒකයේ වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි කියලා නියෝගයක් නිකුත් කරන්න. එතකොට ඒ නියෝගය අනුව වර්තමානයේ මේ තත්ත්වය තමයි රුපියල් මිලියනයකට වැඩි සියලුම ගනුදෙනු සෑම මාසකම 15 වෙනි දින සහ 30 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකයට වාර්තා කිරීම. ඒ වර්තමාන තත්ත්වය. ඒ කියන්නේ මේක අපි කියන්නේ මේ
මුල්‍ය බුද්ධියේකයට තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්යයි. දැනට ලංකාවේ සිදුවෙන සියලුම මුල්‍ය ආයතන බැංකු එවැනි ආයතනවල සිදුවන රුපියල් මිලියනයට වඩා වැඩි ගනුදෙනු, එහෙම නැත්නම් රුපියල් මිලියනයකට වඩා වැඩි සියලුම මුදල් තැන්පතු දෙනුම් අතර වෙන මුදල් හුවමාරු, විද්‍යුත් මුදල් හුවමාරු, ඒ සියල්ල මාසකට දෙවතාවක් සති දෙකකට වරක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕන. ඒක අපි සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ 15 සහ 30 දින. එතකොට මේක කම්පල්සරි, එහෙම නැත්නම් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. පනතේ 6 වෙනි වගන්තිය අනුව තියෙන්නේ. එතකොට මේ ගාණ සහ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියකයට වෙනස් කරන්න පුළුවන්. දැනට තියෙන්නේ මාසකට දෙවතාවක් දෙවතාවක් රුපියල් මිලියනයට වඩා වැඩි ට්‍රාන්සැක්ෂන්. එහෙම නැත්නම් රුපියල් මිලියනයට වඩා වැඩි ගනුදෙනු තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කිරීම කරන්න ඕන. හැබැයි මේක වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. මේක කාලයකට කලින් තිබ්බේ 1,05,000. ඒක දැන් 1 මිලියන් වලට වඩා වැඩි කරලා තියෙන්නේ. සමහර විට තව කාලයක් යනකොට මේ ගාණ වැඩි කරන්නත් පුළුවන්. ඕනනම් නැවත අඩු කරන්නත් පුළුවන්. සති දෙකකට වරක් කියන එක සතියකට සැරයක් කරන්නත් පුළුවන්, සති දෙකකට වරක් කියන එක මාසයකට සැරයක් කරන්නත් පුළුවන්. ඒ බලය තියෙන්නේ මූල්‍ය බුද්ධියේ එක. එතකොට මේක අනිවාර්යෙන් සියලුම මූල්‍ය ආයතන කළ යුතු දෙයක්. කියන්නේ මූල්‍ය බුද්ධියේ එකකේ නියම කරන මුදල් ප්‍රමාණය ඉක්මවන සියලුම ගනුදෙනු ඒ නිශ්චිත කාල සීමාවකට වරක් මූල්‍ය බුද්ධියේ එකේ වෙත වාර්තා කළ යුතුයි. ඊගාට පනතේ 6 වෙනි වගන්තියේ ඔය කතාව කියලා තියෙන්නේ මේක මැන්ඩේටරි රික්වයර්මන්ට්. මේක කාටවත් මගහරින්නවත් බෑ, ඒක කළ යුතු දෙයක්. එතකොට ඒගොල්ලෝ විසින් කියන මොනවද මේ තොරතුරු කියලා. ඒ කියන්නේ මේ ගනුදෙනුවේ මොන මොන තොරතුරුද අපි වාර්තා කළ යුතු වන්නේ. නම, ගනුදෙනුකරුගේ නම, ලිපින, ඇයිඩෙන්ටි කාඩ් නම්බර් එක. ඊගාවට ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවය. ඊගාවට ඔහුගේ මේ ව්‍යාපාරයේ තියෙන ලිපිනයක් ඕන. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඉන්න අනිත් ගනුදෙනු, ඒ කියන්නේ ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයන් නම් හවුල් කරුවන්ගේ නම්, ඒ ඕනෑම දෙයක් මේගොල්ලෝට පුළුවන් අපෙන් ඉල්ලා සිටින්න. ඊගාවට පනතේ 7 වෙනි වගන්තිය කියන්නේ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයයි සැකසිතන ගනුදෙනුවක් හෝ එවැනි තැත්කිරීමක් සම්බන්ධයෙන් දැනගෙන වැඩ කරන දින දෙකක් තුල මූල්‍ය බුද්ධියකයට වාර්තා කිරීම සිද්ධ කළ යුතුයි. ඒ කියන්නේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක යම් ගනුදෙනුකරුවෙක් ගනුදෙනු කර ඉන්නකොට අපිට හිතෙනවා මේ පුද්ගලයා මුදල් විශුද්ධීකරණයක් හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධ ක්‍රියාවක තමයි මේ නියලේ. අන්න එහෙම සැකයක් ඇති වුණොත් වැඩ කරන දින දෙකක් තුල අපි ඒක මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕන. අන්න එවැනි වார்த்தාවක් අපි කියන සැකකටයුතු ගනුදෙනු වார்த்தාවක්. suspicious transaction එකක්. එහෙම නැත්නම් සැකකටයුතු ගනුදෙනු වார்த்தාවක්. මේක අපි ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට දින දෙකක් තුල කරන්න ඕන. අපිට ඒ සැකේ ඇති වෙලා වැඩ කරන දින දෙකක් තුල මූල්‍ය බුද්ධියකයට වාර්තා කිරීම කරන්න ඕන. එතකොට ඒ සම්බන්ධයෙන් අමතරතුරු ඉල්ලා සිටියොත් මූල්‍ය බුද්ධියකේ ඒවා ලබා දීමට අපි බැඳී සිටියි. මූලික වශයෙන් මෙන්න මේ පුද්ගලයා මෙවැනි ගනුදෙනුවක් කරනවා, මේ අපිට සැකකටයුත්තක්, එහෙම නැත්නම් අපිට සැකසහිතයි කියලා අපි මූලික සැකකටයුතු වார்த்தාවක් ඉදිරිපත් කරන්න ඕන මූල්‍ය බුද්ධියේ කියලා. හැබැයි ඒ සම්බන්ධයෙන් අතිරේක තොරතුරු ඉල්ලා සිටියොත් ඒ සියලු තොරතුරු අපි ලබා දෙන්න බැඳී සිටියි. එතකොට මේ පනතේ 6 වෙනි වගන්තිය කියන්නේ අනිවාර්යෙන් අපි කළ යුතු වාර්තා කිරීම, ඒක මාසෙකට දෙවතාවක් කරන්න ඕන. 7 වෙනි වගන්තිය කියන්නේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීම. ඒක කරන්න ඕන සැකකටයුත්තක් ආවොත්. ඒක සැකකටයුතු ගනුදෙනු කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවය සමග ඔහුගේ ගිණුමේ තොරතුරු වෙනස් වෙන වෙලාවක. ඒ කියන්නේ ඔහුගේ ව්‍යාපාරයේ ඔහු දක්වලා තියෙන්නේ මම, එහෙම නැත්නම් ඔහුගේ ආදායම් ලැබෙන මාර්ගයේ විදිහට දක්වලා තියෙන්නේ ඔහු පිටුමු රජයේ සේවකී. එතකොට ඔහුගේ රජයේ සේවකෙක් වැටුප තමයි එයාගේ ප්‍රමුඛ, එහෙම නැත්නම් ප්‍රකට ආදායම් මාර්ගය. එයා එතකොට එයාගේ වැටුප අපි හිතමු 100,000යි කියලා දාලා තියෙනවා. එයාට මාසෙකට 100 එක සැරේයි නෙන්න ඕන. හැබැයි එයාගේ ගිණුමට දිනපතා 100 ගාණක් මුදල් ක්‍රෙඩිට් වෙනවා.
අන්නේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ මේක සැක කටයුතු ගනුදෙනුවක්. හැබැයි මේක සැක කටයුතු ගනුදෙනුවක් වෙන්න කලින් අපිට කස්ටමර් ඩියු ඩිලිජන්ස් එකක්. එහෙම නැත්නම් ගනුදෙනු කරුගේ නිසි සම්ප්‍රජඤ්ඤතාවයක් සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි දැනුවත් භාවයක් ලබා ගන්න පුළුවන්. ඒක කරන්න ඔහුගේ එක්ක උන්ට කතා කරලා අහන්න පුළුවන් ඔබ දක්වලා තියෙන්නේ මාසික ආදායම ලක්ෂයයි. නමුත් දෛනිකව ඔබගේ ගිණුමට ලක්ෂයක් එන. එතකොට අපි හිතමු එයා පුද්ගලයාගේ රැකියාව විදිහට තියෙන්නේ ගුරු වෘත්තිය, රැකියාවේ මොනවාද ආදායම් ලැබීමේ ක්‍රමවේදයේ තියෙන්නේ වැටුප. එතකොට වැටුපේ ගාණ දාලා තියෙනවා. නමුත් දෛනිකව එයාට මුදල් එකවුන්ට් එකට ක්‍රෙඩිට් වෙනවා. අපි යාගෙන් විස්තර ඇහුවම යා කියනවා මම ගුරුවරේ, මම රජයේ රැකියාව කරන අතරේ මම ටියුෂන් කරනවා. එතකොට ඒක අපිට යාගේ ප්‍රකට ආදායම් මාර්ගය රජයේ රැකියාව වුණාට යාගේ අමතර ආදායම විදිහට ඒක සලකන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒක සස්පිෂස් ට්‍රාන්සැක්ෂන් එකක් නෙවෙයි. එහෙම නැත්නම් සැක කටයුතු ගනුදෙනුවක් නෙවෙයි. හැබැයි ඒ සැක කටයුතු නොවෙන්න නම් ඒක අපිට තේරෙන්න ඕන. මොකද දෛනිකව ලක්ෂයක් එන්න බෑනේ යාට. එතකොට ඒක එන්නේ මාසෙකට කීප වතාවක් වෙනවා නම්, එහෙම නැත්නම් දෛනික වෙන ගාන පොඩි ප්‍රමාණයක් මාසෙකට එන ප්‍රමාණය අපිට නිශ්චිතව තේරෙනවා නම්, එයා කියන දෙයට ගැළපෙනවා නම් අපිට ඒක සැක කටයුතු ගනුදෙනුවන්නේ. හැබැයි එයා එහෙම කිව්වත් එයා කියන ප්‍රමාණයන් සමග ගිණුමේ තොරතුරු ගැළපෙන්නේ නැත්නම් ඒක සැක කටයුතු ගනුදෙනුවක් අනිවාර්යෙන් අපි අනතේ 7 වෙනි වගන්තිය යටතේ වැඩ කරන දින දෙකක් තුල අපිට ඒ සැකේ ඇති වෙලා දින දෙකක් තුල මූල්‍ය බුද්ධියකයට වාර්තා කරන්න ඕන. එසේ වාර්තා නොකිරීම අපි විසින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ සිදු කරන වැරැද්දක්. අපි මතකනේ කිව්වා අර මුදල් විශුද්ධීකරණ පනත යටතේ අපිට යම් කිසි සැක කටයුතු ගනුදෙනුවක් ආවම, එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණයක් සිද්ධ කරනවා යයි සැක කටයුත්තක් ඇති වුණොත් වහාම වාර්තා කළ යුතුයි. එසේ වාර්තා නොකිරීමෙන් බැංකු නිලධාරියා බැංකු සේවකයාට දඬුවමක් හිමි වෙනවා. උපරිම 50,000ක් සහ උපරිම මාසහායක සිර දඬුවමක්, නැත්නම් ඒ දෙක. අන්නේ දඬුවමට ලක් වෙනවා අපි මෙන්න මේ සැක කටයුතු ගනුදෙනු වාර්තාව සිදු නොකර හිටියොත්. පැහැදිලිද? Sir, excuse me. Sir, over 1 million transaction නැතුව අපිට සැක කටයුතු ගනුදෙනුවක් පිළිබඳ එක අයිඩියා එකක් ආවොත් එතකොට අපි දැනුවත් කිරීම කරන්න ඕනද මූල්‍ය බුද්ධියකගේ? ඔව්, ඒක තමයි මේ කිව්වේ. ඕස් 1 මිලියන් ට්‍රාන්සැක්ෂන් කියන්නේ පනතේ 6 වෙනි වගන්තිය යටතේ තියෙන අනිවාර්ය දැනුවත් කිරීම. ඒක මැන්ඩේටරි රික්වයර්මන්ට් එකක්. ඒක අපි සියලුම බැංකුවක් මූල්‍යායතනයක් කළ යුතුමයි. අපිට ඒකේ නෑ එක්සෙප්ෂන්. ඒක මාසෙකට දෙවතාවක් 15 සහ 30 අපි ඕව 1 මිලියන් ට්‍රාන්සැක්ෂන් රිපෝට් කරන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්. 7 වෙනි වගන්තිය කියන්නේ සැක කටයුතු ගනුදෙනුවක්. එතකොට ඒක අරකට පරිබාහිකයි. එතකොට දැන් අරකේ ඕ 1 මිලියන් නොවි අපිට දැන් මෙහෙම දෙයක් වුණා කියමු. දැන් මේ දැන් අපි දන්නෝ දැන් ලංකාවම දන්නෝ දැන් අපි බැංකු නිලධාරියෝ විදිහට දන්නෝ ඕ 1 මිලියන් ට්‍රාන්සැක්ෂන් රිපෝට් කරනවා කියලා. මුදල් විශුද්ධීකරණය කරන අයත් දන්නෝ දැන් ඕ 1 මිලියන් ට්‍රාන්සැක්ෂන් රිපෝට් කරනවා. ඒ නිසාම සමහර විට මුදල් විශුද්ධීකරණය කරන අය කරන්නේ 9,90,000ට තමයි ට්‍රාන්සැක්ෂන්. යාගේ ගිණුමේ 9,90,000 ට්‍රාන්සැක්ෂන් ගොඩක් තියෙනවා. අන්නේ වෙලාවේදී අපිට ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙයා මේක කරන්නෙම මේ මුදල් විශුද්ධීකරණය යටතේ ඔහුට වරද්දක් වෙන එක වළක්වීමට දැන් මේ මැන්ඩේටරි රික්වයර්මන්ට්. ඒ කියන්නේ අපි 1 මිලියන් ට්‍රාන්සැක්ෂන් රිපෝට් කරනොත් ඒකෙන් බේරෙන්න තමයි මෙයා මේ 9,90,000 ට්‍රාන්සැක්ෂන් කරන්නේ. අන්නේ එහෙනම් ඒකක් අපිට සැකකටයුත්තක්. මොකද මෙයාගේ ගිණුමේ තියෙනවා 9,90,000 ගානේ ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක්. ඒකෝ මේවා රිපෝට් වෙන්නේ නැහැ සෙන්ටර් මේ මූල්‍ය බුද්ධියකේ. අන්න ඒක සැක කටයුතු ගනුදෙනුවක්. අපි එවැනි අවස්ථාවක අපි ඒක කිරීමේ වගකීම තියෙනවා. එහෙම නොකරොත් වෙන්නේ අපි ඒක දැනගෙන නොකර හිටියොත් අපිට අර මං කියපු මුදල් විශුද්ධීකරණ පනතේ තියෙන වගකීම බැංකු නිලධාරීන්ට, එහෙම නැත්නම් මූල්‍යායතනවල සේවකීන්ට එන වගකීම එනවා. පැහැදිලිද? එතකොට සර් මේ අපිට දැන් දවස් දෙකකට වඩා ඒක අපි හිතමු සතියක් ඇතුළත ඒක අනාවරණය වුණා කියලා. එතකොට ඒක වරදක් විදියට පිළිගන්න? නෑ, ඒ කියන්නේ දින දෙකක් තුළ රිපෝර්ට් කරන්න කියලා කියන්නේ මේක පරක්කු කරන්න එපා කියන එක. එතකොට අපිට දින දෙකක් තුළම මේක රිපෝර්ට් කරන්න බැරි වුණත් අපිට මේක දැන් අපි හිතමු ට්‍රාන්සැක්ෂන් එක උනේ පළවෙනිදායි දෙවෙනිදායි. එහෙම නැත්නම් පළවෙනි දවස් 1 2 3 4 තමයි මේ ට්‍රාන්සැක්ෂන්ස් ටික උනේ. එතකොට අපිට 5 6 දවස් දෙක ඇතුළත මේක රිපෝර්ට් කරන්න ඕන. හැබැයි අපි 5 6 නෙවෙයි ඇත්තටම අපිට අයිඩෙන්ටිෆයි වෙන්නේ 8 වෙනි.
ඒත් අපි අඩුම වශයෙන් 8 වෙනිදා රිපෝට් කරොත් අපිට තියෙන වගකීමට අපිට කියන්න නිදහසට කාරණයක් අපිට දින දෙක කියන එක පහ වුණත් අපි මේ suspicious transaction report කරා. හැබැයි අපි 8 වෙනිදා අහුවෙලත් අපි සද්ද නැතුව හිටියොත් අපිට ඒ වගකීමෙන් මිදීමක් නැති වෙනවා. ඒ නිසා මේක දින දෙක කියලා කියන්නේ මේක ඉතා කඩිනමින් කළ යුතුයි කියන එක නීතියෙන්ම දක්වලා තියෙනවා අපිට. يعني මේක ප්‍රමුඛ කාර්යයක්. හැබැයි මේක දින දෙක පහු වෙලා හරි කරොත් අපිට වෙන වගකීම යම් ආකාරයකට අඩු කරගන්න පුළුවන්. හැබැයි දින දෙක පහු වෙලා නොකර හිටියොත් අපේ මේ වගකීම වැඩි වෙනවා. පැහැදිලිද? මේකේ බරපතල හින්දා තමයි මේක මේ කොච්චර බරපතලද කියන්න තමයි මිනිස්සුන්ට මේකේ මේ තත්වය වැඩියෙන් අපිව මේ බැංකු නිලධාරීන්ට සහ බැංකුවල වැඩ කරන සේවකීන්ට මේකේ තත්වය වඩාත් දැඩිව අවධාරණය කරන්න තමයි මේ දින දෙකක් තුල කියලම දාන්නේ. මොකද දින දෙකක් පහු වෙනකොට මේ මූල්‍ය බුද්ධි එකේට මේක කිව්වත් වැඩක් නැහැ. මේ පුද්ගලයා මුදල් විශුද්ධීකරණයේ වැඩේ කරගෙන අරහෙන් සල්ලි ටික අරගෙන ගිහිල්ලා තියෙයි අපිට ලංකාවෙත් මේ මනුස්සයා හොයාගන්න බැරි වෙයි. ඒකයි මේකේ මේ අවශ්‍යතාවය මෙතරම් දැඩි විදිහට දාලා තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර්, thank you. ඊට පස්සේ පනතේ 17 වෙනි වගන්තිය කියනවා සෑම ආයතනයක්ම ආයතනයේ අනුකූලතා නිලධාරියෙක් පත් කළ යුතුයි. කියන්නේ compliance officer කෙනෙක් සෑම ආයතනයකම පත් කළ යුතුයි. ඒ compliance officer එහෙම නැත්නම් අනුකූලතා නිලධාරියා පත් කරන්නේ අනුකූලතා නිලධාරියා ආයතනය තුළ මෙම පනත අනුව ගනුදෙනු කරුවන් හඳුනා ගැනීම, ගනුදෙනු වාර්තා සිදු කිරීම, සැක කටයුතු ගනුදෙනු වාර්තා සිදු කිරීම සම්බන්ධයෙන් වගකීමට ලක් වෙනවා. එතකොට ඒ ටික තමයි මූලික වශයෙන් මේ ගනුදෙනු අනුකූලතා නිලධාරියාගේ වගකීම. ඒ කියන්නේ සියලුම ආයතන සියලුම මූල්‍ය ආයතන බැංකු ඒ ආයතන තමන්ගේ ආයතනය තුළ අනුකූලතා නිලධාරියෙක් පත් කරන්න. එතකොට අනුකූලතා නිලධාරියා මේ පනතේ අනුවේ තියෙන සියලුම වගකීම් ඒ ආයතනයේ තුල තියෙන වගකීමට ලක් වෙනවා. ඒ කියන්නේ එයා තමයි මේ පනත අනුව ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕන ආයතනය තුල. ඒ වගේම ඒ ගනුදෙනුකරුවන් සම්ප්‍රජඤ්ඤතාවය කියන්නේ අඛණ්ඩව අර CDD පාට් එක කරන්න ඕන. ඒ වගේම ගනුදෙනු වාර්තා කිරීම, ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක් සැක කටයුතු ගනුදෙනුවක් කරන්න ඕන නම් ඒක වාර්තා කිරීම. එහෙම නැත්නම් අපි කියපු අර 15 සහ 30 කරන අනිවාර්ය වාර්තා කිරීම සිද්ධ කිරීම. අන්න ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන මේ අනුකූලතා නිලධාරියා. ඒ විතරක් නෙමෙයි අනුකූලතා නිලධාරියා අනිවාර්යයෙන්ම අර තොරතුරු තබා ගැනීම. අපි කිව්වනේ අවුරුදු 6ක් යනකම් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැස් කරලා තියා ගන්න ඕන කියලා. අන්න ඒ සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ අනුකූලතා නිලධාරියාට. ඒතකොට අනුකූලතා නිලධාරියාගේ අවශ්‍යතාවය සහ ඔහුගේ වගකීම තියෙන්නේ පනතේ 14 වෙනි වගන්ති. එතකොට මේ පනතේ තියෙන තවත් විශේෂ, ඒ කියන්නේ මේ පනත අනුව අපිට තියෙන තව විශේෂ තත්ත්වයක් තමයි අපි කිව්වා මේ පනතේ දක්වලා තියෙන විශේෂ ගනුදෙනු කරුවෝන්ට අපි වැඩිපුර අවධානය යොමු කරන්න කියලා. එතකොට කවුද මේ විශේෂ ගනුදෙනු කරුවෝ කියලා කියන්නේ එක් වර්ගයක් තමයි පොලිටිකලි එක්ස්පෝස් පර්සන්. එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් සම්බන්ධ සහිත දේශපාලන සම්බන්ධ සහිත පුද්ගලයෝ. එතකොට කවුද මේ දේශපාලන සම්බන්ධ සහිත පුද්ගලයෝ කියලා අපි බලමු. එතකොට දේශපාලන සම්බන්ධ සහිත පුද්ගලයෝ කියන එක මූලික වශයෙන්ම තියෙන්නේ එහෙම නැත්නම් මූලිකවම අපේ දේශපාලනිකට සම්බන්ධ පුද්ගලයෝ කියලා හඳුන්වන්නේ කවුද? රටේ යම් දේශපාලන පක්ෂයක නායකයෙක් එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක තනතුරක් දරන පුද්ගලයෙක් ඔහුගේ කලත්‍රයා සහ ඔහුගේ පවුලේ දරු ඒ කියන්නේ දේශපාලන පක්ෂයක නායකයෙක් එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක තනතුරක් ඒ කියන්නේ ලේකම් සභාපති තනතුර දරන පුද්ගලයෙක් සහ ඔහුගේ කලත්‍රයා ඒ කියන්නේ වාගේ විවාහක බිරිඳ හෝ සමන් පුරුෂයා සහ ඔහුගේ දරුවන්. ඒ අය මූලික වශයෙන් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෝ. එහෙම නැත්නම් politically exposed person කියන ගණයට වැටෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරී. ඒ කියන්නේ රජයේ ඉන්න ලංකාවේ රජයේ ඉන්න ප්‍රධාන නිලධාරීන් අපි විදිහට හඳුන්වනවා අමාත්‍යංශ ලේකම්වරු. ඔවුන්ට පුළුවන් යම් ආකාරයක ඒ කියන්නේ රජයේ දේපල
වැරදි විදිහට යොදාගෙන අල්ලස් ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒකයි ඔවුන්වත් මේකට යොදවලා තියෙන්නේ. මේ දේශපාලනික වශයෙන් සම්බන්ධිත පාර්ශ්ව, එහෙම නැත්නම් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෝ අධි අවදානම් සහිත පුද්ගලයෝ කියලා හඳුන්වන්නේ හේතුව තමයි ඔවුන් තුලින් මුදල් මූල්‍ය විශුද්ධීකරණය, එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය සිද්ධ කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම එවැනි පුද්ගලයින්ට බලපෑම් කළා මුදල් අර අපි කියපු නීති විරෝධී ක්‍රියාවන් වල යෙදෙන්න පුළුවන්. අල්ලස් පනත යටතේ අල්ලස් ලබා ගන්න පුළුවන්. අන්න ඒක තමයි ඔවුන් හයි රිස්ක් කස්ටමර්ස්, එහෙම නැත්නම් අධි අවදානම් පුද්ගලයෝ විදියට සලකන්නේ. ඒ වගේම අපි කියනවා කවුද තව අධි අවදානම් සහිත දේශපාලන සම්බන්ධ පුද්ගලයෝ කියන්නේ හමුදාවල ඉහළ නිලධාරී, පොලිසියේ ඉහළ නිලධාරී, ඒ වගේම යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක්. මේගොල්ලෝ සහ ඔවුන්ගේ පවුලේ කලත්‍රයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෝ. ඒ සියලු දෙනාම අපි සඳහන් කරන්නේ දේශපාලන සම්බන්ධයක් සහිත පුද්ගලයෝ කියලා. එතකොට මේගොල්ලොන්ට ගිණුමක් විවෘත කරනව නම්, එහෙම නැත්නම් මේගොල්ලොන්ට ගිණුමක් විවෘත කරන එක සිද්ධ කරන්න සාමාන්‍ය බැංකුවේ එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ ගිණුම් විවෘත කරන ආකාරයට බැහැ. ඒ අධි අවදානම් සහිත පුද්ගලයන්ට ගිණුම් විවෘත කිරීම කරන්න ඕන. දැන් අපිට තියෙනවා නම් සාමාන්‍ය ගිණුමක් විවෘත කිරීමේ බලය තියෙන්නේ අපි හිතමු කස්ටමර් සර්විස් මැනේජර්ට කියලා. එහෙම නැත්නම් ගනුදෙනුකාර සේවා කළමනාකරුට කියලා. ඊට වඩා ඉහළ නිලධාරියෙක් තමයි මේ දේශපාලනයේ සම්බන්ධ පුද්ගලයෙකුට ගිණුමක් විවෘත කිරීමේ අනුමැතිය ලබා දෙන්න ඕන. ඒ කියන්නේ ඊගාව ඔතොරිටි එක. එතකොට ශාඛාවක කළමනාකරුට නම් බලය තියෙන්නේ සාමාන්‍ය පුද්ගලයින්ට ගිණුම් විවෘත කරන්න, දේශපාලන සම්බන්ධ සහිත පුද්ගලයින්ට ගිණුම් විවෘත කිරීමේ බලය තියෙන්නේ ඊගාව ඔතොරිටි එක. ඒ කියන්නේ සමහර විට ශාඛාව බාර පළාතේ කළමනාකරුට, නැත්තම් පලාත්තෝ ඒරියා කළමනාකරුට, ඒරියා මැනේජර්ට, නැත්තම් ප්‍රොවින්ස් මැනේජර්ට. ඒ කියන්නේ අර අර පුද්ගලයාට බෑ. සාමාන්‍ය ගිණුම විවෘත කිරීමේ හැකියාව තියෙන පුද්ගලයාට ඉහළ නිලධාරියාගේ අනුමැතිය අනුව තමයි මේ පුද්ගලයාට ගිණුම විවෘත කරන්න ඕනේ. ඒ වගේම මේ පුද්ගලයාට ගිණුම විවෘත කරාට පස්සේ ඒක අධි අවදානම් ගිණුමක් විදිහට පද්ධතියේ ලකුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි දැන් ලංකාවේ තියෙන සියලුම බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් විවෘත කිරීම සිද්ධ කරන්නේ පරිගණක පද්ධතිය ආශ්‍රිතව. එතකොට මේ පරිගණක පද්ධතියේ ඔහු අධි අවදානම් පුද්ගලයෙක් විදිහට ලකුණු කරන්න ඕන, නම් කරන්න ඕන. එසේ නැතුව තියන්න බෑ. මොකද ඒකට හේතුව ඒ පොලිටිකලි එක්ස්පෝස් පර්සන්ස් ලාගේ CDD එක. එහෙම නැත්නම් අපි කිව්වනේ ඒගොල්ලොන්ගේ ගනුදෙනුකාර සම්ප්‍රජඤ්‍යතාවය සාමාන්‍ය ගනුදෙනු කරුගේ සම්ප්‍රජඤ්‍යතාවය කරන කාල සීමාවට වඩා අඩු කාල සීමාවකින් සිද්ධ කරන්න ඕන. සාමාන්‍ය ගනුදෙනු කරුවෙක්ව අපි ඩියු ඩිලිජන්ස් එක කරන්නේ අවුරුද්දකට සැරයක් නම් මේ පොලිටිකලි එක්ස්පෝස් පර්සන්ස් ලාගේ ඩියු ඩිලිජන්ස් එක මාස 6කට සැරයක් කරන්න ඕන. ඊගවට මේ පුද්ගලයින්ගේ ව්‍යාපාර සම්බන්ධතා මේ ගිණුම් පිළිබඳව අර අධි අවදානම් පුද්ගලයෙක් විදිහට නම් කිරීම තුල මොවුන්ගේ ගිණුම් පිළිබඳව වැඩි අවධානයකින් යුතුව බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කරන්න ඕන. මේ පුද්ගලයන්ගේ ගිණුම් වලට මුදල් එන්නේ කොහොමද, ඒවා මුදල් විශුද්ධීකරණය සම්බන්ධේවද කියලා අපි වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්න ඕන. මේ ටික පැහැදිලිද? පැහැදිලිද? ඇහෙන්නේ නැද්ද මාව? පැහැදිලි. පැහැදිලි සර්. ඔව්. ඊගාවට පැහැදිලි සර්. ඔව්. මූල්‍ය බුද්ධි ඒකකයේ සම්බන්ධයෙන් කටයුතු කරාම මූල්‍ය බුද්ධි ඒකකයේ තියෙන බලය, ඒ කියන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ කොයි කොයි ආයතන කෙරෙහි බලපානවද කියන එක ගත්තොත් මේක 2007 ආරම්භ කරේ ලයිසන්ස් කමර්ෂල් බැංක් සහ ලයිසන්ස් ස්පෙෂලයිස් බැංක්ස් වලට විතරයි මේ මූල්‍ය බුද්ධි ඒකකයේ බලපෑම සිද්ධ කරන්න පුළුවන් ආයතන විදිහට නම් කරේ. ඒ කියන්නේ බලපත්ලාභී වාණිජ බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකුවල කටයුතු තමයි මූලික වශයෙන් අවධානයට ලක්ුණේ මූල්‍ය බුද්ධි ඒකකයේ. ඒ වගේම රෙජිස්ටර්ඩ් ෆයිනෑන්ස් කම්පැනිස්.
ඒ වර්ග තුන බලපත්ලාභී වාණිජ බැංකු බලපත්ලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් තමයි 2007 දී මූල්‍ය බුද්ධියකේ නිරීක්ෂණයට ලක් වුණේ. හැබැයි 2007 දී මේක තවත් එහාට ගිහිල්ලා කොටස් තැරැව්කාර සමාගම් සහ ඉන්ෂුරන්ස් කම්පැනිස්, ඒ කියන්නේ රක්ෂණ සමාගම් වලට දක්වා විහිදුනා. ඒ කියන්නේ දැන් ඒවත් මේ මූල්‍ය බුද්ධියකේ නිරීක්ෂණයට ලක් වෙනවා. මූලික වශයෙන් අපිට තිබ්බේ බැංකු සහ මූල්‍ය සමාගම් විතරයි. නමුත් අද වෙනකොට ඊට තවත් එහාට ගිහිල්ලා ස්ටොක් බ්‍රෝකින් කම්පැනිස්, ඉන්ෂුරන්ස් කම්පැනිස් වල ට්‍රාන්සැක්ෂන් පවා මූල්‍ය බුද්ධියකේ නිරීක්ෂණයට ලක් වෙනවා. ඒක මම මේ කියන්න හේතුනේ මූල්‍ය බුද්ධියකේ බලය ඒහා ප්‍රමාණයක් ඒ තරම් වැඩි වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒතර මූල්‍ය බුද්ධි ඒකකයේ මූලික වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තුල මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට. එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රමුඛ කාර්යයක් තමයි ලෝකයේ අනිත්, ඒ කියන්නේ අද වර්තමානයේ දෛනිකව මේ අපි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය නීති සම්පාදනය කරනකොට අපි වගේ රටවල් මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ ආයතන සහ පුද්ගලයෝ ඔවුන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කරනවා. අපිට බොහොම කලින් තිබ්බේ ට්‍රෙඩිෂනල් ක්‍රම තමයි මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට පාවිච්චි කරේ. හැබැයි ඒගොල්ලෝ දැන් ගොඩාක් ඉලෙක්ට්‍රොනික, එහෙම නැත්නම් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන බැංකු සහ මූල්‍ය ආයතන අතර වේගයෙන් මුදල් හුවමාරු කර ගැනීම සිද්ධ කරනවා. තාක්ෂණය පාවිච්චි කරන. එතකොට දෛනිකව මේගොල්ලොන්ගේ ක්‍රියාමාර්ගත් වෙනස් කරනවා. එතකොට එහෙම තත්ත්වයක් යටතේ අපිට බැහැ සාම්ප්‍රදායික ක්‍රම හරහා මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම හෝ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම. එතකොට අනිවාර්යයෙන්ම අර අපි කිව්වේ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ජාත්‍යන්තර සංවිධානයක් හදලා තියෙනවා කියලා FATF, එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ඇක්ෂන් ටාස්ක් ෆෝස්. අපි කතා කරන්නේ ෆයිනෑන්ෂියල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එක ගැන. මූල්‍ය කාර්ය සාධක බලකාය කියන එකක් කතා කරන්නේ ගිය සතියේ. එන්නේ ඒකෙදී අපිට ඒ රටවල්, ඒ කියන්නේ ජාත්‍යන්තරව ඒ මූල්‍ය කාර්ය සාධක බලකාය බලන මොන මොන රටව මේ ලෝකයේ මුදල් විශුද්ධීකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට මොනවද අලුතෙන් පාවිච්චි කරන උපක්‍රම. ඒගොල්ලෝ ඒ උපක්‍රම වැළැක්වීමට නව නීති නිර්දේශ රටවල් වලට නිර්දේශ කරනවා. මෙන්න මේ විදිහට අපි මේක නවත්තමු කියලා නිර්දේශයන් ඉදිරිපත් කරනවා. අන්න එවැනි නිර්දේශයන්, ඒ කියන්නේ ජාත්‍යන්තරව මුදල් විශුද්ධීකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට ඉදිරිපත් කරන නිර්දේශ ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ. ඒක ජාත්‍යන්තරව ඇති කරගත්ත, එහෙම නැත්නම් අපි ජාත්‍යන්තරව ඇති කරගත්ත නිර්දේශ ලංකාවේ ක්‍රියාත්මක කිරීම, ලංකාවේ ඉම්ප්ලිමෙන්ට් කිරීමේ බලය තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ. ඒහා එතකොට ජාත්‍යන්තර වශයෙන් ගන්නා නව නීති, එහෙම ජාත්‍යන්තර වශයෙන් නව ඉදිරිපත් කරන නිර්දේශ ලංකාව තුළ නීතිගත කිරීමේ වගකීම තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ. ඒ කියන්නේ නව නිර්දේශ ක්‍රියාත්මක ඉස්සෙල්ලා නීතිගත කරන, ඒ වගේම ක්‍රියාත්මක කිරීම, ඒ වගේම යාවත්කාලීන කරන අර නීති අපි අද තියෙන තත්ත්වයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන කිරීමේ අයිතිය තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ. එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකයට තියෙන බලය තමයි මම මේ කතා කරේ. එතකොට එයාලට තමයි මූලික වශයෙන් ජාත්‍යන්තර නිර්දේශ ලංකාවට අනුගත කිරීමේ කාර්ය සම්බන්ධයෙන් බලය තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට බලයක් තියෙනවා මේ ලංකාව තුල ක්‍රියාත්මක කරන නීති ශ්‍රී ලංකාව තුල යම් යම් පාර්ශ්වයන් කඩ කරනවා නම්, ඒ කියන දේවල් කරන්නේ නැත්නම්, අපි කිව්වම අර KYC එක ගන්නෙ නැත්නම්, CDD එක ගන්නෙ නැත්නම්, අන්න ඒ ආයතන වලට, එහෙම නැත්නම් ඒ බැංකු වලට එරෙහිව යම් යම් දඬුවම් පැමිණීමේ බලය තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ. එතකොට ඒ දඬුවම් සමහර වෙලාවට දඩයක් වෙන්න පුළුවන්, බරපතලම තත්ත්වයකදී ලයිසන්ස් එක කැන්සල් කරන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එවැනි බලය පවා මූල්‍ය බුද්ධි ඒකකයට තියෙනවා. අපි හිතමු දඩයක් ගැහුවට අහන්නේ ආයිත් වතාවක් ඒ වැඩේ කර. එවැනි අවස්ථාවක මූල්‍ය බුද්ධි ඒකකයට පුළුවන් ඒ ආයතනයේ ලයිසන්ස් එක, එහෙම නැත්නම් බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාවක් තියෙනවා. එවැනි ඉතා විශාල බලයක් මූල්‍ය බුද්ධි ඒකකයට තියෙනවා.
පැහැදිලිද මූල්‍ය බුද්ධියකේ බලය සහ ඔවුන්ගේ කාර්ය? සර් එතකොට මූල්‍ය බුද්ධි ඒකකය දැන් සාමාන්‍ය නිලධාරීන් පත් කරන්නේ කොහොමද? ඒක රජයෙන් පත් කරන දෙයක්ද කොහොමද? ඔව් ඒක මූල්‍ය බුද්ධි ඒකකය කියන්නේ දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ යටතේ තමයි මූල්‍ය බුද්ධි ඒකකය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් විදිහට. එතකොට එතන මහ බැංකු නිලධාරීන් තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ මූලික නිලධාරීන් වෙන්නේ. ඒ ඇරුණට පස්සේ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් විදිහට මේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීනුත් අනුයුක්ත කරලා තියෙනවා. ඒ කියන්නේ පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ඇතුළු ඒ පොලිස් නිලධාරීනුත් මේකට ඇතුළු කරලා තියෙනවා. මොකද ඒ මූල්‍ය බුද්ධි ඒකකයට තියෙන බලය අනුව පොලිස් අධිකාරීවරයෙකුට තමයි ගිණුම් තහනම් කිරීම, ගිණුම් නැවැත්වීමේ දේපළ තහනම් කිරීම, ඒ වගේම දේපළ වත්කම් සීස් ඒ කියන්නේ තහනම් කළා බලය ලබා ගැනීම වගේ දේවල් කරන්න පොලිස් බලතලත් අවශ්‍යයි. ඒ නිසා ඔවුනුත් මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. මූල්‍ය බුද්ධි ඒකකය තුළ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්, ඒ වගේම ඊට අනුයුක්ත වෙලා තියෙන පොලිස් නිලධාරීන්ද සිටිනවා. එතකොට අපි මේ කතා කරපු ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීතියෙන් අනිවාර්ය ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා. මම ඒකයි මේක අපි දවස් දෙකක් විතර දීර්ඝව කතා කරේ. එතකොට මේකේ වගන්තිත් මතක තියාගන්න ඕන. වගන්ති වලට අදාළව මම නෝට් එකේ නම්බර්ස් ටික තියෙනවා. එතකොට වගන්තියත් එක්ක තමයි ලියන්න ඕන. එතකොට දැනට නඩු තීන්දුව අඩුයි මේ සම්බන්ධයෙන්. මොකද තවමත් මේ 2005 ඉඳලා ක්‍රියාත්මක වුණාට මේ සම්බන්ධයෙන් නඩු දාලා මුදල් දීපල තහනම් කිරීම ඒ වගේ දේවල් ප්‍රමාණාත්මකව අඩුයි. මොකද ඒකට හේතුව මේක නීතිය දැඩි වුණාට මේකෙන් අර මම කිව්වා මේ මුදල් විශුද්ධීකරණය වගේ දෙයක් කරන මොහොතේ යම් කිසි පුද්ගලයෙක් හසු කරගන්න බැරි වුණොත් පසු අවස්ථාවක නීතියට ගෙනේම එහෙම නැත්නම් පසු අවස්ථාවක ඔහුට විරුද්ධව නීතියෙන් දඬුවම් කිරීම අසීරු. ඒක ටිකක් අමාරු නිසා තවමත් නඩු තීන්දුව වලින් ඕගොල්ලොන්ට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. තාම තියෙන්නේ ප්‍රැක්ටිකල් අපි බැංකුවක් විදිහට මූල්‍ය ආයතනයක් විදිහට කරන දේවල්. ඒ වගේම නීතියේ තියෙන ප්‍රතිපාදන මොනවද කියන එක තමයි අපිට මතක තියාගන්න වෙන්නේ. එතකොට අපි බැංකු මූල්‍ය නීතිය සම්බන්ධයෙන් අපි කතා කර මාතෘකාවන් 90%ක් විතර ඉවරයි. තවත් මාතෘකා දෙකක් වගේ තමයි තියෙන්නේ. ණයායකර ගැනීම සම්බන්ධ නීතිය සහ ගනුදෙනුකරුවෙක් බැංකුකරුවෙක්ගෙන් අසාධාරණයට පත් වුණොත් ඔහුට තියෙන සහන මොනවද සම්බන්ධයෙන් කතා කරන එක. ඒ සම්බන්ධයෙන් කතා කරයි ලබන සතියේ සහ ඉදිරි දිනවල මම නෙවෙයි ඒ ලෙක්චර්ස් ටිකානි මිස් දංගල්ල. ඒතකොට ඕගොල්ලොන්ට මාත් එක්ක කතා කරපු ඒවයි පසුගිය කාලේ මං කතා කරපු සබ්ජෙක්ට්ස් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාව ඕගොල්ලොන්ට මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද නැවත අපි දෙගොල්ලෝ හම්බ වෙන එකක් නෑ මේ සෙමෙස්ටර් එක තුල. මොකද මට ආපහු සෙෂන්ස් නැහැ. ඒ නිසා ඕගොල්ලොන්ට මොනවා හරි මගෙන් කතා කරපු ඒවයි පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් නැත්තම් තේරුම් නැති එකක් තියෙනවා නම් තවත් අවස්ථාවක් තියෙනවා විනාඩි 5ක් 10ක් මට ඉන්න පුළුවන් අපිට මේ ගැන කතා කරන්න. අපි account එකක් open කරනකොට මේ තමන්ගේ ආදායම දැන් ආදායමට අදාළ document එකක් මොකක්වත් බැංකුවට දෙන්නේ නැහෙනේ. එතකොට කස්ටමර්ට කියන්න පුළුවන් මම මේ land sale එකක් කරනවා, එහෙම නැත්නම් මේ car sale එකක් කරනවා කියලා මුදල් විශුද්ධිකරණයේ දීලා ඒ මුදල් තැන්පත් කරොත් ආදායම් පිළිබඳ අපිට ඒ document එකක් දෙන්නේ නැහැ කියන්නේ අපි ඉල්ලන්නේ නැති එක අපේ ප්‍රශ්නය. යම්කිසි කෙනෙක් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් කා සේල්ලයක් හරි ලෑන් සේල්ලයක් හරි කරනවා කියනකොට අපිට යම් සැකයක් එනවා නම් අපිට ඒ පිළිබඳව තොරතුරු ඉල්ලන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට දැන් ලෑන් සේල්ලයක් කරනවා කියලා එයා ව්‍යාපාරික ගිණුමක් ආරම්භ කරනවා නම් අනිවාර්යෙන් අපි ඉල්ලනවනේ ව්‍යාපාරය ව්‍යාපදිංචි කිරීමේ බලපත්‍රේ. එයා පර්සනල් එකවුන්ට් එකක් කරලා ඒකට සල්ලි දානවා නම් එයා කියනවා නම් එයා ලෑන් සේල් එකක් කරනවා හරි කා සේල් එකක් කරනවා හරි කියලා අපිට ඉල්ලීමේ අයිතිය තියෙනවා. ඒකයි මම කිව්වේ ඒක ඒ අයිතිය අපේ පැත්තේ තියෙන්නේ. අපි ඒක යුටිලයිස් කරන. එහෙම නැත්නම් අපි ඒක පාවිච්චි කිරීම තමයි අපි එක එක ලෙවල් එකකින් තියාගෙන ඉන්නේ. මොකද අපි හැමෝගෙම ඉල්ලුවේ නැති වුණාට විශේෂ අවස්ථාවක ඉල්ලීමේ බලය තියෙනවා. හරි සර්. Thank you. සර් එතකොට මේ
අපි නොමග යැමීමේ අරමුණින් එයා වංචා සහගත තොරතුරු දුන්නු කස්ටම. ඔව් ඒක තමයි ඒක තමයි අපිට තියෙන අනිත් ඒ කියන්නේ අපිට බැංකු කරුවෙක් සහ මූල්‍යායතනයක නිලධාරියෙක් විදිහට අපිට තියෙන සද්භාවයෙන් කටයුතු කිරීමනේ. අපි මුලින් ඉඳලම කිව්වනේ වචනේ ඉන් ගුඩ් ෆේත්. එතකොට අපි හිතනවා අපිට දෙන තොරතුරු ඇත්ත කියලා. එතකොට එයා හිතාමතා අපිව නොමග යවන්න තොරතුරු දීලා අපිට ඒක පිළි නොගැනීමට හේතුවක් නැත්තම්, ඒ කියන්නේ අපි හිතමු එයා කියනවා මම අහවල් ලෑන් සේල් එක කියලා, ලෑන් සේල් එකේ අපි හිතමු මොකක් හරි AB පෙරේරා එනෝ එකවුන්ට් එකක් අරින්න, AB පෙරේරාගේ එකවුන්ට් එක අරිනවා. අරින වෙලාවේදී අපි අහනවා ඔයාගේ මාසික ආදායම, එයා කියනවා මිලියන 10. එතකොට අපි අහනවා මොකද්ද ඔයාගේ බිස්නස් එක. එතකොට එයා කියනවා මම තමයි අහවල් අතන තියෙන කඩේ අයිතිකාරය, අතන තියෙන ලෑන් සේල් එකේ අයිතිකාරය. හැබැයි එතන ඉන්නෙත් පෙරේර කෙනෙක් කියලා හිතමු. ඒ එතන ඉන්නෙත් ඇත්තටම පෙරේර කෙනෙක්. පෙරරන් සන්ස් තමයි ඒකේ නම. එහෙම නැත්නම් පෙරරන් බ්‍රදර්ස්. එතකොට අපි හිතනවා අපි සත්භාවයෙන් හිතන මේ පෙරර වෙන්නේ නැති මිස. එහෙම නැත්නම් අපි කියනවා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගෙනත් දෙන්නේ. ඒකේ තියෙන්නෙත් AB පෙරරම තමයි. එතකොට අපි හිතනවා එයා තමයි. එතකොට අපි සත්භාවයෙන් කරලා තියෙන්නේ. එතකොට ඒකයි අපිට තියෙන්නේ බැංකු කරුවෙක් සහ මූල්‍යායතනයක නිලධාරියෙක් විදිහට අපි අපේ අවශ්‍ය නිසි උනන්දුවෙන් කටයුතු කරා නම්, ඒ අවශ්‍ය ඩොකියුමන්ට් අරගත්තා නම්, එයා විසින් ලබා දෙන වංචනික ඩොකියුමන්ට්ස් වලින් අපි බැඳී හිටින්නේ. ඒක එයාගේ පැත්තේ තියෙන්නේ. එයා වංචනික ඩොකියුමන්ට් දෙනවා කියන්නේ මෙයා මුදල් විශුද්ධීකරණ සම්බන්ධ ක්‍රියාවන්. එතකොට එයාට ඒ වගේ කීම් එනවා. එතකොට එයා ඒකට අධිකරණයේ උත්තර දෙන්න වෙනවා අම්ම අවස්ථාව. පැහැදිලිද? ඔව් සර්. මේ එතකොට සර් අපි දැන් එළියට ප්‍රොමෝෂන් වලට එහෙම ගිහිල්ලා account open කරනවනේ. ඔව්. එතකොට සර් customer දැන් අපි mandate එක ගොඩක් වෙලාට customer නේ fill කරන්නේ. අපිනේ ගොඩක් වෙලාට customer ගෙන් අහගෙන තොරතුරු fill කරන්නේ. එතකොට customer ආයිද ඇවිල්ලා කිව්වොත් මේ තොරතුරු මම දුන්න එකක් නෙමෙයි, ඒක වැරදි කියලා. දැන් අපිට තොරතුරු fill කරාට තොරතුරු එයාගේ ගනුදෙනුකාරයා විදිහට අස්සම් කරන්නේ නැද්ද? අස්සම් කරනවා සර්. එතකොට ඒක කියවල බල්ල අස්සම් කරන එක යාගේ වගේ කියලා. පස්සේ සර් කිව්වොත් මේක දැන් මගේ අස්සම් නෙවෙයි, හරි මේ තොරතුරු වැරදි, හරි ඒ වගේ දෙයක් බ්‍රාන්ච් එකට හැවිලා ඉන්ෆෝම් කරොත් හෙඩ් ඔෆිස් හරි. මෙහෙමයි ඉතින් ඒක කේස් බයි කේස් නේ. එතකොට සාමාන්‍යයෙන් අපි බැංකු කරු මම නිකන් ආන්නේ මොකද්ද බැංකු වාගේ? මම HDFC බැංක් සර්. එහෙම බැංකුවක් නම් සාමාන්‍යයෙන් බැංකුකරුවෝ විදිහට අපි කියන දෙයක් තමයි ගනුදෙනුකරුවන්ගේ ලේඛනවල අපි අපි අපේ අත්අකුරින් සඳහන් කරන එක සාමාන්‍යයෙන් නොකළ යුතු දෙයක්. ඒක පරිචයෙන් අපි කරන්න එපා කියලා තමයි කියන්නේ. දැන් මම අපේ බැංකුවේ නිලධාරීන්ට සහ සේවකීන්ට නම් කියන්නේ ඒක පුළුවන් තරම් නොකරයි. කියන්නේ ඒක පුළුවන් තරම් ඒ නොකරේ ඉන්න. මොකද එතකොට අපිට වෙන වගකීම වැඩි හින්දා ඒ තත්ත්වයන් නිසා තමයි අපි ඒක කියන්නේ. ඔහුට ඒ කියන්නේ අපි ගනුදෙනුකාර සේවාව සඳහා එහෙම කරා වුණාට එතකොට ඒ රිස්ක් එක අරන් තමයි කරන්නේ. ඕගොල්ලෝ ඒ රිස්ක් එක අරන් ඒ වැඩේ කරන්නේ. එතකොට හැමතිස්සෙම අපි තීරණය කරන්න ඕනේ ගන්න රිස්ක් එක සහ එයා ඒකේ රිටර්න් එක. එපා නෙමෙයි මම කියන්නේ, ඒ රිස්ක් එක අපි ගත්ත ගැනීම ඉතින් ඒක අපේ අභිමතයනේ. අපි සර් වැඩිහිටි ID දුපත් ගන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එකක් විදිහට, වැලිඩ් ඩොකියුමන්ට් එකක් විදිහට. මෙහෙමයි ඉතින් ඒක තීරණය වෙන්නේ දැන් ওই ප්‍රශ්නේ අහපු පුද්ගලයාට. මම මේ වාගෙන් කියන්නේ දැන් වැඩිහිටි ඩෙන්ටි කාඩ් එක දෙන්නේ පුද්ගලයෙක්ගේ ගනුදෙනුවල ස්වභාවය ගොඩක් පොඩි එකක්නේ. සමහර විට යාට නැෂනල් ඩෙන්ටි කාඩ් එකක් අවශ්‍ය නැතුව ඇත්තේ යාට බැංකුවකින් කරගන්න තියෙන්නේ බොහොම සීමිත කාර්ය සීමාවක්. එතකොට යා බිස්නස් කාරයෙන් නෙවෙයි. ඒ වගේ කෙනෙක් ඕපන් කරන එකවුන්ට් එකක ට්‍රාන්සැක්ෂන් බොහොම ලිමිටඩ්. සමහර විට යාට එන්නේ අර බොහොම ලිමිටඩ් එක ළමයෙක්ගෙන් එන රුපියල් 5000ක්, අම්ම තාත්තා ලංකාවේ නැති ළමයෙක් එවන කීයක් හරි. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි එකෙන් account එකක් open කරන එක මම එපා කියන්නේවත් නැහැ, කරන්න කියන්නෙත් නැහැ. හැබැයි එතන risk එක අපේ අතේ. එතකොට ඒකේ ඒ විදිහට account එකක් open කරලා ඒකට අනවශ්‍ය විදිහට transaction වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඔයාට මේක කරනවා නම් ඔයා national identity card එකක් හදාගන්න.
එතකොට අපිට account එක අරින වෙලාවේ යාගෙන් අහන්න පුළුවන් මොකද්ද purpose එක. යාට බොහොම සරල transaction දෙකකට අපි හිතමු යාගේ ජීවිත කාලෙම ආයෙ එන්නෙත් නෑ transaction එක. සල්ලි එනවා එක සැරයක්. ළමේ කවුරුත් දෙහිකට සැරයක් කීයක් හරි එවන එකට තමයි ගිණුමෝ. ඉතින් එතකොට යාට ඒ ගානට හරියන්න identity card එකකට වියදම් කරන්න ඕනේ නෑ. සමහර විට ඒ මනුස්සයා ඉන්නේ කොහේ හරි හසලක හරි පස්සර හරි එහෙම නැත්නම් තිස්සමහාරාමේ ඒ මනුස්සයා ජීවිතේට කොළඹ එන්නෙත් නෑ. ටවුන් එකකට එන්නෙත් නෑ. ඉතින් මේ මනුස්සයාට identity card එක ඕනේ නෑ. දැන් මම මට පෞද්ගලිකව තියෙන එහෙම අත්දැකීම් මමත් වැඩ කරලා තියෙන ඔය ගොඩාක් rural areas වල මේ මිනිසුන්ට identity card එක ගැන කියනකොට මේ මිනිසු කියන්නේ මොකටද මහත්තයා අපිට ඕනේ නෑ. හැබැයි එතකොට අපි දැනගන්න ඕන මේ ඒ පුද්ගලයාගේ ගිණුම විවෘත කිරීමෙන් වෙන අවාසිය කියන්නේ මුදල් විශුද්ධීකරණය වගේ දෙයක් වෙන්නේ නෑ කියන 100%ක තහවුරුවක් මත අපිට ඒක කරාට ප්‍රශ්නයක් නෑ. කේස් බයි කේස්. ඒක කොයි වෙලාවකවත් මට කියන්න බෑ ඒක තහනම් කියලා. හැබැයි යම් කිසි දෙයකදී එයාගේ ගිණුමෙන් ගොඩාක් ට්‍රාන්සැක්ෂන් වෙනවා නම් අපි වහාම කියන්න ඕන වාට මේ වැඩේ කරන්න බෑ මේකේ. අපි මේක වෙනස් කරන්න ඕන. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි. ඕකේ තර මම කිව්වනේ බැංකු කරුවා විචක්ෂණශීලී විය යුතුයි කියලා වචනය. ප්‍රුඩන්ස් බැංකර් කෙනෙක් වෙන්න ඕන කියලා. අන්න ඒ වචනේ තමයි උදන ගන්න ඕන. ඒ කියන්නේ මම තේරුම් ගන්න ඕන මෙයාගේ ට්‍රාන්සැක්ෂන් එක අනුව මෙයාගේ ගන්න ඕන ඩොකියුමන්ට් එක මොකක්ද. සමහර කෙනෙක්ගෙන් අපි මොකක්වත් ඕනේ අර ග්‍රාම සේවක පිටිපස්සේ ෆොටෝ එකක් අස්සම් කරලා දෙන්නේ මේ අහවල් ගාමිණි. ඒකටත් අපි ගිණුම් අරිනවා. හැබැයි අපි ඒ ඒ ස්පෙસિෆික් මොකක් හරි ඒ ට්‍රාන්සැක්ෂන් එකට විතරයි. මේ කිසිම දෙයක් ඒකෙන් කරන්නේ නැහැ. සමහර විට ජීවිතේ එකම වතාවක් ඔය EPF එක ගන්න විතරයි. එයාට අපහු සල්ලි එන්නෙත් නැහැ. ආයෙ යාට ගිණුමක් ඕනේ නැහැ. සර් එතකොට අපේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා account එක ඕපන් කරාට පස්සේ දැන් එක එක account තියෙනවනේ condition. මට පැහැදිලි නෑ කිය. accounts වල condition කිය. කියන්නේ accounts වර්ග තියෙනවනේ සර් දැන් අවුරුදු 5කින් maturity වෙනවා එහෙම තියෙනවනේ අවුරුදු 5ක් යනවා. ඔව් ඔව්. ගන්න බෑ cash back loan එකක් ගන්න පුළුවන් එහෙම කියලා. එතකොට customer දැනුවත් අපි සම්පූර්ණ දැනුවත් කරලා customer fill කරලා අස්සම් කරලා ගත්තට පස්සේ සර් customer ඇවිල්ලා කිව්වොත් මේක අපි දැනුවත් කරේ නැහැ කියලා. ඒක තමයි අර ඔය අර කලින් ඇහුව යාමද දන්නේ ප්‍රශ්නේ අහන්නේ අර අපි ෆිල් කරන්න එපා කියන කතන්දරේ කියන්නේ විශේෂයෙන්ම කොන්දේසි සහ රීතීන් ඒකට අදාළ කොන්දේසි යාට දෙන්න ඕන කන්ඩිෂන්ස් යාට අතට දෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ගිණුම් විවෘත කිරීමේදී සමහර බැංකු මම කියන්නේ හැම බැංකුවක්ම සමහර බැංකු මැන්ඩේට් එකේම කොන්දේසි ටික දාලා අත්සන් කරලා ඒක අපි ෆයිල් කරන් තියන්නේ. එතකොට ඇතැම් වෙලාවක යාට කියන්න පුළුවන් මේ මම දන්නේ මේකේ කොන්දේසි මොනවද. එහෙම වෙලාවකදී අපි දැනගන්න ඕනේ ඒකට සම්බන්ධයෙන් සමහර වෙලාවට ඒ ඒ ඒ ඒ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් ලීෆ්ලට්ස් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එකට සම්බන්ධ ඇඩ්වර්ටයිස්මන්ට්ස් තියෙනවා නම් ඒවයින් අපි මිනිස්සු දැනුවත් කරලා නම් තියෙන්නේ ඔය කියන කොන්දේසි ටික ඔක්කොම අපිට පුළුවන් මේ අධිකරණයේදී හෝ එහෙම නැත්නම් වෙනත් තැනකදී අපි ඔප්පු කරන්න ගනුදෙනුකරුට මේවා හරියට දැනුම දීලා තියෙනවා. හැබැයි එහෙම අපි හරියට යාව දැනුම් දීලා නැත්නම් අපි ගනුදෙනු කරුණුවන්ව නිසි පරිදි දැනුවත් නොකිරීම යටතේ දැන් මම කිව්වේ ඔය දැන් ඊගාවට ඕගොල්ලොන්ට පාඩමක් කරනවා ගනුදෙනුකාර ප්‍රඥප්තිය කියලා. අන්න ඒකේ තියෙන වගකීමක් තමයි අපි ඕනෑම ප්‍රොඩක්ට් එකක ඕනෑම බැංකුවක් විසින් ලබා දෙන account එකක සියලුම නීති රීති ගනුදෙනුකරුට රෙගුලාසි දැනුවත් කළ යුතුයි. එසේ දැනුවත් නොකිරීමේ වගකීම බැංකුවට. එතකොට එයා අස්සම් කරලා කුලේ අපිට දීලා ගියාට පස්සේ එයා කියවලා අස්සම් කරේ නැහැ කිව්වොත් එහෙම නැත්නම් කියවන්න අපි ඉඩ දුන්නේ නැහැ කියලා එයා ඔප්පු කරොත් අපිට ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැමතිස්සෙම ගිණුම් විවෘත කිරීම වගේ දේවල් හදිස්සි කරන්න බෑ ගනුදෙනුකරුට. මේවා කියවලා අස්සම් කරන්න කියන්න ඕනේ. එයා පැයක් දෙකක් තුනක් ගත්තත් අපි ඒ අවශ්‍ය වෙලාව දෙන්නෝ. හැබැයි ගනුදෙනුකරුවෙක් අස්සම් නොකරින්න එක එයාගේ වගකීම. ඒක යාට අපිට කියවන්න කියන්න විතරයි අපිට පුළුවන් කියවලා දෙන්න බෑනේ. එතකොට ගොඩක් වෙලාවට අපි කියන්නේ භාෂා තුනෙන්ම මැන්ඩේට්ස් ඒ අවශ්‍ය දේවල් කියන්න කියන්නේ ඒකයි ගනුදෙනුකරුට. අපේට ගනුදෙනුකරුවෙක් කියන්න පුළුවන් මේ ටික තිබ්බේ ඔක්කොම ඉංග්‍රීසියෙන් මම අස්සම් කරන්නේ සිංහලෙන් මට ඉංග්‍රීසි බෑ කිව්වොත් අපිට ඒකට සමහර වෙලාවට ඉංග්‍රීසි වලින් නම් මේ සම්පූර්ණ ඒ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ අපි ගහනවා
සිංහලෙන් සමහර වෙලාවට රබර් ස්ටෑම්ප් එකක් කියවා තේරුම් කර දුනිමි. නැත්තම් කියවා තේරුම් කර ගතිමි. එහෙම නැත්තම් මේ මොකක් හරි එහෙම හරි දෙයක් සිංහලෙන් ගහලා තමයි අස්සන ගන්න ඕනේ. නැත්තම් අර කියන විදිහේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. හරිනේ. එහෙමනම් අපි ප්‍රශ්න තව නැතුව ඇතිනේ. ප්‍රශ්න තිබ්බොත් ඔයාලට මම මගේ අර කන්ටැක්ට් ඩීටේල්ස් දීලා තියෙන්නේ. අපි එහෙනම් නවත්තමු. එහෙනම් හොඳට විභාය කරන්න. ගුඩ් ලක්. Thank you.